තෙරුවන් සරණයි. අද ඉතාම වටින දවසක වටින මාතෘකාවක් පිළිබඳව අපි අවධානය යොමු කරන්න හිතුවා. ඊට කලින් මට හිතුණා මේ පසුගිය දිනක මොහොන පාපු පුංචි සිද්ධියක් මතක් කරන්න. පහුගිය දවසක මේ තරුණ යුවලක් මහපාරේදී මුණ ගැහෙනවා. ඔවුන් කියන විදිහට ඔවුන් පැමිණලා ඉන්නේ බදුල්ල ප්‍රදේශයේ ඉඳලා. ඔවුන් ඔවුන්ගේ රෝගී මව ජාතික රෝහලේ ගිලන්ව නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඇය බලන්න ඇයගේ සුවදුක් බලන්න ආපු වෙලාවේ ඔවුන්ගේ අතේ තිබුණු මුදල් වියදම් වෙනවා. මෙම වියදම් වුණයින් පස්සේ ඔවුන්ට නැවතත් ගම රට බලා යෑමටත් ඒ වගේම එදා දවසේ කුසට අහරක් ලබා ගන්නත් අතේ මුදල් නැති වෙනවා. දැන් ඔවුන් ඉල්ලා සිටනවා ඔවුන්ගේ මේ අවශ්‍යතාවය වෙනුවෙන් මුදලක්. එතකොට මේ මුදල ලබා දුන්නයින් පස්සේ පසු චින්තනයේදී මට කල්පනා වුණා මේ අපරචින්තනයේදී ඒ සිදුවීමෙන් පස්සේ දැන් ඔවුන් ඒ මුදලෙන් ආහාර ලබාගෙන කුස පුරවා ගනීවි. ඔවුන්ගේ අනිත් කටයුතු සම්පූර්ණ කර ගනීවි. එතකොට මේක මම සිද්ධ කළේ එහෙම නැත්නම් මේ වගේ සිදුවීමකට මුහුණ පාපු තවත් කෙනෙක් සිද්ධ කළොත් එය දානයක්ද ඒක පරිත්‍යාගයක්ද ඒකේ කුසල චිත්තය කොහොමද පහළ වෙන්නේ මේ වගේ සිතුවිලි ඔබටත් ඇති අනිවාර්යෙන්ම. අපි දානයක් දුන්නයින් පස්සේ නිවරදිව ඒ දානය කුසල් දහම් එකතු කරගන්න පුළුවන් දානයක් බවට පත් කරගන්න අපි මොන වගේ කාරණා දැනගෙන ඉන්නට ඕනද? දානය පිළිබඳව දාර්ශනික බෞද්ධානුකූල විග්‍රහය නිවරදිවම අපි පැහැදිලි කරගන්න ඕන කොහොමද? මේ වගේ දහසකුත් ප්‍රශ්න අපේ ගිහි බෞද්ධයන්ට තියෙන නිසා අද අපි සාර ගවේෂී වැඩසටහනේදී කල්පනා කළා දානය පිළිබඳව තරමක් පුළුල් ඒ වගේම විග්‍රහාත්මක සාකච්ඡාවකට ප්‍රවේශ වෙන්න. ඒක අපි හැම දිනාටම දැනුවත් කතාබහක් සාකච්ඡාවක් වෙයි කියලා හිතන නිසා. වෙනද වගේම සාර ගවේෂී වැඩසටහනට ගෞරව නමස්කාර පූජා පෙරදරිව සාදුකාර පවත්වමින් පාදහාභිවන්දනයෙන් යුතුව පිළිගනු ලබනවා මාලිගාවත්ත සුධර්මාරාම වාසී රාජකීය පණ්ඩිත පූජ්‍යපාද හසලක සිල්ල විමල හාමුදුරු ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපි සාදුකාර දෙමින් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම වෛද්‍යවරයෙක් නීතිඥයෙක් විදියට වෘත්තීමේ වශයෙන් කටයුතු කරන බෞද්ධාගම බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සමාජයට වඩාත් යහපත් අරමුණක් හදා දෙන්න මේ බෞද්ධකම උපයෝගී කරගන්න පුළුවන් කියන දැඩිව විශ්වාස කරන තරුණෙක් වෘත්තිවේදියෙක් අපි එකතු කරගත්තාද සාර්ගවිශී සංවාදයට වෛද්‍ය නීතිඥ ප්‍රියංකර මාගම්මුල්ලගේ මහත්මා ආයිබෝන් ඔබතුමාට. දානය පිළිබඳව අපි අද සාකච්ඡා කරන නිසා ගෞරවනීය හාමුදුරන් වහන්සේගෙන් මම විමසන්නට කැමති මුලින්ම මේ දානය පිළිබඳව නිවරදි බෞද්ධ විග්‍රහය කුමක්ද කියන කාරණේ. මොකද දැන් අපි ත්‍යාග, දක්ෂිණා, දීම, පූජා මේ আদি විවිධ පරයාය නම් වලින් අපට දානය පිළිබඳව අර්ථ විග්‍රහ මුණ ගැහෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ මේ සඳහා දීපු විග්‍රහයක්, බුදුහාමුදුරුවෝ මේ සඳහා දීපු දාර්ශනික අර්ථකථනයකින්ම බිම්පලස එලාගමු හාමුදුරනේ අපි මේ කතාබහට. තෙරුවන් සරණයි හැම දිනාටම අපේ වෛද්‍යතුමන්, ඒ වගේම වජිර මහත්තයා. අද මේ සාර ගවේෂී තුලින් මතු කරන ධර්මපරියාය දානේ. දානේ පිළිබඳ මූලික විග්‍රහය කියන්නේ දානේ ආරම්භකයා බුදුරජාණන් වහන්සේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සමකාලීන පැවති දානේ පිළිබඳ නව අර්ථකථනයක් සපයනවා. බුදු කෙනෙක් කරන්නේම නව අර්ථකථන සැපයීමක්ම තමයි. බුදුරජාණන් වහන්සේට උවමනා වුණේ බ්‍රාහ්මණවාදයේ ප්‍රතිසංස්කරණය කරන්න. එතකොට ඒ බ්‍රාහ්මණවාදයේ ප්‍රතිසංස්කරණය කරන්න ගිහින් බුදුහාමුදුරුවෝ මේ ඒ කාලයේ තිබුණු ආචාර ධර්මවලට අලුත් අර්ථකථනයක් සැපයුවේ. ඒ අතර ඉතාම ප්‍රබල ස්ථානයක් තමයි දානේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ වජිර මහත්තයා ප්‍රධාන සම්ප්‍රදායන් දෙකයි, බ්‍රාහ්මණ සම්ප්‍රදාය සහ ශ්‍රමණ සම්ප්‍රදාය. බ්‍රාහ්මණ සම්ප්‍රදායට විරුද්ධව තමයි ශ්‍රමණ සම්ප්‍රදාය නැගී හිටින්නේ. බ්‍රාහ්මණයන් දානේ වෙනුවට බුදු දහමේ කතා කරන දාන සංකල්ප වෙනුවට ඔවුන් මේ යාගයේ පාවිච්චි කරපු අවස්ථා තියෙනවා.
තිගේ යාගේ මුල් කරගත්ත ඔවුන්ගේ ආචාර ධර්ම පද්ධතිය වෙනුවට බුදුරජාණන් වහන්සේ ඉතා ප්‍රබුද්ධ දානමය ක්‍රමයක් උගන්නනවා. දැන් මෙතන ඉතා පරිස්සමට බේරගන්න ඕන දෙයක් තමයි දැන් දානය සහ පරිත්‍යාගය කියන කාරණා දෙක වෙන් කරගන්නෙකු. දැන් බැලූ බැල්මට වජිර මහත්තයා කෙනෙකුට හිතෙන්න පුළුවන් පරිත්‍යාගයට වඩා ඉහළ තත්ත්වයක් දානේ කියලා. එහෙමයි. ඇත්තටම පරිත්‍යාගය කියන්නේ දානයට වඩා ඉහළ තත්ත්වය. දානේ කියන්නේ අපි කතා කරන බුදු දහමේ ප්‍රාථමික අවස්ථාව, පරිත්‍යාගය කියන්නේ ඉහළ අවස්ථාව. දැන් බැලූ බැල්මට කෙනෙක් හිතන්නේ නෑ පරිත්‍යාගය තමයි පහළ අවස්ථාව, දානේ කියන්නේ එහි ඉහළ අවස්ථාව කියලා. දැන් දානේ කියලා කියන්නේ දානේ ඕන කෙනෙකුට කරන්න පුළුවන්, ආගම් ભેදයක් නෑ. දැන් ලංකාවේ වුණත් අන්‍යාගමික උදවිය පවා හොඳට දන් දෙනවා. මං හිතන්නේ ඒ දානේටත් ප්‍රධාන වශයෙන් බලපෑවේ බෞද්ධ සංස්කෘතියෙන් ලැබුණු ඔවුන්ට පෝෂණයම තමයි. දැන් පරි කියලා කියන්නේ වජිර මහත්තයා හාත්පස කියන එක සිංහල වචනය. හාත්පස පරිපූර්ණව කියන අදහස පරි කියන වචනින් යෙදෙන්නේ. එතකොට ත්‍යාගය කියන්නේ දීම. එතකොට හාත්පස දීම, සම්පූර්ණම දීම කියන එක තමයි පරිත්‍යාගය කියලා කියන්නේ. දානේ කූටක් ප්‍රාප්තිය තමයි පරිත්‍යාගය කියලා කියන්නේ. එතකොට දානේ පිළිබඳව ඔබතුමා මුලින් මතක් කරපු කාරණේ ඉතා වැදගත්. හේතුව තමයි දානය, දක්ෂිනාව, පරිත්‍යාගය, දීම මේ විදිහට මොන විදිහට කිව්වත් බුදුදහමේ දානේ ඉතා ගැඹුරු දාර්ශනික අර්ථය තමයි අතහැරීම. බුදුදහමේ එක වචනයකින් හකුලලා හකුලලා වජිර මහත්තයා කිව්වොත් ඒ අතහැරීම. එතකොට බුදු කෙනෙක් පහළවීම පිටිපස්සේ මූල කාරණේ වෙන්නේ දානේ. ඒකයි පාරමිතාවල බුදු කෙනෙක් පළවෙනියෙන් දානේ පුරන්නේ. ඒ වගේම තමයි අවසානයේ බුද්ධත්වයේ ආසන්නම අවස්ථාවේ දානේ තමයි පුරන්නේ. ඒ කියන්නේ බුදුවරුන්ගේ ආවේනික සම්ප්‍රදායක් තියෙනවා. ආරම්භයක් දානෙන් පටන් ගන්නවා, අවසානයේ පාරමිතාව දානෙන් ඉවර කරනවා. ඒ කියන්නේ ඔක්කොම පාරමිතා පුරලා දිව්‍ය ලෝකෙට වෙලා ඉද්දී සක්‍ර දේවේන්ද්‍රයා බැලුවලු දැන් මේ වීරයන් වහන්සේගේ පාරමිතා සම්පූර්ණද කියලා. බලනකොට දැක්කලු දානේ අඩුවක් තියෙනවා කියලා. ඒ වෙලාවේ තමයි ගිහින් ආරාධනා කරන්නේ එක ධනක් බිම ඇනලා, නිදුකානන් වහන්ස මේ ඔබ වහන්සේගේ බුද්ධත්වයේ පිණිස පාරමිතා සියල්ල සම්පූර්ණ වෙලා තියෙනවා. හැබැයි දානේ අඩුවක් තියෙනවා. ඔබ වහන්සේ දානය සම්පූර්ණ කිරීම පිණිස මනුස්ස ලෝකෙට වඩින සේක්වා කියලා ආරාධනා කරාමලු වෙස්සන්තර ජාතකයේ ඔකෝම දීලා යන්න ආවේ. දරුවන්ගේ ඉඳලා තිබුණු සියලු සේසත දීලා යන්න මෙහෙට ආවේ. එතකොට අපිට තේරෙනවා අවබෝධයට ප්‍රධාන සාධකයක් දානේ. දානෙන් නිදහස් වෙච්ච අවබෝධයක් නැහැ. අවබෝධයට මූල සාධක සපයන්නේ දානේ. බුදුරජාණන් වහන්සේගේ දානේ ප්‍රධාන ඉලක්කය, ප්‍රමුඛ කාරණේ තමයි පුද්ගලයාගේ මනෝභාව තුළ අතහැරීම පුරුදු කරන එක, අතහැරීම හුරු කරන එක. මොකද අතහැරීමේ අවසාන ඉලක්කය තමයි නිවන කියලා කියන්නේ. අතහැරීම තුළින් ලැබෙන එහි පාරප්‍රාප්තිය තමයි නිවන කියලා කියන්නේ. ඒ නිසා නිවනට දානේ ඍජු සම්බන්ධයක් තියෙනවා. හේතුව තමයි ලෝභය වගේ මනෝමූලික විග්‍රහයන් දුරු කරගන්න කෙනෙකුට දානෙන් තොරව ඒක කරගන්න බෑ. ඒ නිසා දානී තා වැදගත් අවස්ථාවක්. මං හිතන්නේ හැම බුද්ධ ශ්‍රාවකයෙක්ම නිවන ගැන අදහසක් තියෙන කෙනෙක්ම දානේ ගැන ඉතා ගැඹුරින් දැනගන්න ඕන කියලා. දැන් අපිට දානේ කිව්වහම මේ හාමුදුරුවරුන්ට දෙන දානයක් ගැනනේ ඔළුවට එන්නේ. එක්කෝ අපි වැඩිහිටි නිවාසයකට, ළමා නිවාසයකට මේ විදියට අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වුණු දානේ ගැන අදහසක් එන්නේ. නමුත් ඊට වඩා ගැඹුරින් කල්පනා කරනකොට දානේ අතුපතර බොහෝ දුරට විහිදෙනවා. ඉතින් අපිට ඒ ගැන ඉස්සරහට කතා කරන්න පුළුවන්. හොඳමයි. හාමුදුරුවෝ මේ මතු කළ දෙන අදහස ඊටම වටිනවා. මේ දානය පිළිබඳව සරලව හිතන්න එපා කියන කාරණේ, ඊටම පුළුල්ව හිතන්න කියන කාරණේ. ඒ වගේම වෛද්‍යතුමනි, මේ අපිට මතු කළ දෙන හාමුදුරුව අදහසක් මේ දානය බෞද්ධයන්ට පමණක් සීමා වෙච්ච එකක් නෙවෙයි කියලා. විශේෂයෙන් ඔබතුමන් සමාජයත් එක්ක නීතිඥයෙක් විදියට කටයුතු කරනවා, ඒ වගේම වෛද්‍යවරයෙක් විදියට කටයුතු කරනවා. මේ සියලු අත්දැකීම් එකතු කරලා සහ ඔබතුමන් කරන අධ්‍යයනයන් එකතු කරලා මේ දානය කියන වචනය අපේ ගිහි සමාජයට දැනෙන විදිය පිළිබඳව පැහැදිලි කරලා දෙන්න අපි මුලින්ම ඔබතුමන්ට ආරාධනා කරනවා. ඔව්, මම මේ මුලින්ම බොහොම පිං කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමාටත්, ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු මේ සියලුම කාර්ය මණ්ඩලයට මේ වැදගත් හරවත් වැඩසටහනකට මාව සම්බන්ධ කර ගැනීම පිළිබඳව අද කාලේ තියෙන වැඩසටහන් බැලුවා. මම බොහොම කැමැත්තෙන් සම්බන්ධ වුණේ අවසරය අපේ හාමුදුරනේ අදහස් කීපයක් දක්වන්න. ඔබතුමාගේ ප්‍රශ්නයට මම මේ වගේ ප්‍රවේශයක් ගන්නවා. දැන් අපේ ස්වාමින්වහන්සේ කියපු කාරණාවට මම එකඟයි.
දැන් අපි ගත්තොත් ගැඹුරු ධර්මයෙන් ගත්තොත් يعني විමුක්ති මාර්ගය පැත්තෙන් ගත්තොත් බුදුවරේ පමණයි පටිච්චසමුප්පාද ධර්මය මතු කරලා දෙන්නේ දාර්ශනික පැත්තෙන් ලෝකෝත්තර පැත්තෙන්. නමුත් ලෞකිකව ගත්තොත් අපේ හඳුරෝ කියුවා වගේ දානය කියන දේ ප්‍රාග් වෛදික යුගයේ කියලා බුදුහාමුදුරුවන්ට පෙර යුගයේ අපේ ගෞතම බුදුන් වහන්සේට කලින් පවා අර කියපු විදිහට භාවිතා වුණා. එදා ಭಾರತೀಯ සමාජයේ අපි දන්නවා සාහිත්‍ය අනුව බෞද්ධ සාහිත්‍ය අනුව දෙසටක් මිත්‍යා දෘෂ්ටියෙන් තිබුණා කියනවා. ප්‍රධාන හයක් අපි ඉගෙන ගන්නවා පූර්ණ කාශ්‍යපාදී සත් ශාස්ත්‍රවරුන් පිළිබඳව. මේ සියලු දෙනා අතරින් කීප දෙනෙක් තමයි මේ දාණය කියන්නේ අර අඛිරියවාදය ගන්නපු මක්කලි ගෝසාල පූර්ණ කාශ්‍යප වගේ අය අර හුඟ දෙනෙක් දන් දුන්නා. නමුත් බුදුන් වහන්සේ විශිෂ්ට පුද්ගලයෙක් වෙන්නේ කියන්නේ දැන් මම උඩා කාලේ අපි ශ්‍රද්ධාව නිසායි බුදුන් වහන්සේට වඳින්නේ. නමුත් මේක අධ්‍යයනය කරද්දී උන්වහන්සේගේ විචක්ෂණ බව ගුරුවරයෙක් ලෙස තියෙන ඒ අසමසම හැකියාවට පැහැදීමක් මම ලැබුණේ උන්වහන්සේ කොහොමද එදා ಭಾರತೀಯ සමාජයේ තිබුණු කරුණු ඒ තිබුණු දේවල් එකපාර අයින් කරන්නේ නැතුව ඒ සමාජයේ ජීවත් වුණු මිනිස්සු අද මිනිස්සු නෙමෙයි වජිර මහත්මයා අපි ගත්තොත් අවුරුදු 2600 කට කලින් කියන්නේ මිනිස්සුන්ට හරි අමාරු දෙයක් දෙන්න. දැන් ඒ සමාජය තුළ මේ අද වගේ විද්‍යුත් මාධ්‍ය කිසිම දෙයක් නැතුව තනි පුද්ගලයෙක් තමන්ගේ පාරමී ශක්තිය උපයෝගී කරගෙන තමන්ගේ අසමසම බුද්ධිය සහ ගුරුවරයෙක් ලෙස ඉගැන්වීමේ හැකියාව. ඒතර උන්වහන්සේ දානය කියලා අනිකුත් සමාජ කොටස් අතර තිබුණු ඒ තිබුණු අනුගත වීම වලට එකපාර පහින් ගෙවුවේ නැහැ. එහෙම කරලා මේ දේශනා කරන්න බැ පිළිගැනීමක් එන්නේ නැහැ. මොකද බ්‍රාහ්මණ කුලයෙන් ලොකු බලපෑමක් තිබුණා මුන්වහන්සේ ශාස්ත්‍රීය වංශිකයෙන් නිසා රජකුමාරයෙක්. එතකොට ආගමික පැත්තට රජවරු වෙනවට කොහොමද බ්‍රාහ්මණය කැමති වුන්නේ? එහෙමයි වුනේ. එතකොට උන්වහන්සේ උත්සාහ කරා සාර්ථක වුණා. ඒක අපි දන්නවා සිංහලෝවාද සූත්‍රයේ කොහොමද සිංහලක ගෘහපතියට අර සදිසා වන්දනාවේ නියම විදිය කියලා දුන්නේ කියලා. අර කිසිම හසරක් නැතුව වටේට වැඳපු මිනිස්සයාට උන්වහන්සේ ඒක තේරුම් කරා. ඒ වගේ දානයත් උන්වහන්සේ බෞද්ධ මූලාශ්‍රණු අපිට තියෙන ඉගැන්වීම අනුව උන්වහන්සේ මේ දාණයට හැඩයක් දෙනවා. අපි තරුණ විදිහට අපිට අධ්‍යයනය වෙනදී උන්වහන්සේ මොකද්ද දාණය කියන්නේ? මේ දාණේ ආනිසංස කොහොමද අපිට දැන් ඉස්සරහට කතා කරන්න අවස්ථාව ලැබේ? මේ දාණය බෞද්ධයෙක් ලෙස ඒ කියන්නේ හරවත් ලෙස කොහොමද දාණය භාවිත කරන්නේ? අපි දන්නවා ඉන්ද්‍ර වරුණ අග්නි වගේ ස්වභාවික පරිසරයේ දේවත්වයෙන් සලකපු යුගයක් ඒ කාලේ. ඒතකොට ගිනි දෙවියන්ටත් දෙන එක දාණය. දැන් මේවා කිසිම කවුරුත් දන්නේ නැහැ. ඉතින් යාග හෝම් වල પરම්පරාවෙන් පැවතෙන නිසා ඒවා මිනිසු කරා. එතකොට සත්තු බිලි දුන්නා. අපි දන්නවා ආශ්‍රයෝ බිලි දෙනවා, මිනිස්සු බිලි දෙනවා, සත් ඒ වගේ දේවල් තිබුණා. ඉතින් උන්වහන්සේ බැලුවා මේක කොහොමද ප්‍රයෝජනවත් ලෙස අඩු ගානේ يعني බෞද්ධ දර්ශනය තුල නිවනට යන්න බැරි වුණත් යම්කිසි කෙනෙක් සුගතිගාමී කරන්න පුළුවන් නම් බුදුවරයෙක් ඒක නොකර ඉන්නේ නැහැ. අපි දන්නවා චිත්ත ගෘහපතිය කියන ඒ ගෘහපතියා නිගණ්ඨයන්ට දන් වැලක් දුන්නා. දන් වැටක් දුන්නා. ඒ කියන්නේ දන් දුන්නා. ඒ දන් දෙනකොට බුදුන් වහන්සේ ගැන පැහැදිලා අර දන් වැට නැවැත්තුවා කියනවා ඉතිහාසය. මොකද බුදුන් වහන්සේ දේශනා කරනවා නෑ දන් දෙන්න. කාට හරි කමක් නෑ. කරන් අවු වැඩි නවත්තනවට උන්වහන්සේ කැමති වුන්නේ නෑ. ඉතින් ඒ නිසා අපි දකින්න ඕන දේ තමයි මේ දානය කියන දේ, ඒ කියන්නේ මේ ප්‍රපංචයේ වචනය සහ එකකින් අඟවෙන දේ බෞද්ධ ආගමට සුවිශේෂ දෙයක් නෙවෙයි. නමුත් අපි බෞද්ධ විදියට දන්නවා අනිකුත් දර්ශන ඒ කාලේ සාධතියේ ගත්තම බුදුන් වහන්සේ කොහොමද මේක වඩාත් ප්‍රතිඵලදායී විදියට අපිට කියලා දුන්නේ කියලා. අපි දැන් ඒක තමයි අපි අපේ නායක ස්වාමීන් වහන්සේත් එක්කම ඉදිරියට කතා කරන්න නියමිත දැන්. ඇත්ත. ඊටම වටින මේ පෙර විග්‍රහයකට එතුමන් අපි වරගෙන ගියා. දැන් මේ පෙර විග්‍රහය එක්කම මම හඳුනුනේ යනවා මේ පෙර බුදුවරුන්ගේ සමයට. දැන් අපි අහලා තිනවා මේ බුද්ධ කාලයේ වැඩ වාසය කරපු බුත කියන ආමුදුරන් වහන්සේ සිද්ධාර්ථ බුදුහාමුදුරන්ගේ කාලේ වාසය කරනකොට සේන කියන බ්‍රාහ්මණෙක් වෙලා ඉපදිලා තියෙනවා. එතකොට සිද්ධාර්ථ බුදුහාමුදුරන් කෙරෙහි පැහැදිලා ගාථා ගායනා කරලා තියෙනවා. පැහැදිලි ශ්‍රද්ධාව ඇති වුණයින් පස්සේ ශ්‍රද්ධාව උතුරා යන්න ප්‍රකාශනයක් කරලා තියෙනවා, ගාථා ප්‍රකාශනයක්. එතකොට ඒ පිනෙන් සසර පුරා සැප ලැබලා, දෙව්මිනිස් සැප ලැබලා ගෞතම බුද්ධ ශාසනයේදී රහත් ඵල ලැබෙනවා. එතකොට තව සිදුවීමක් අපිට හමු වෙනවා බෞද්ධ සාහිත්‍යය තුළ. අදිමුත්ත කියන ආයිෂ්මුත් කියන හාමුදුරුව මහරහතන් වහන්සේ, ඒත් පෙර බුදුවරුන් වහන්සේ මග වඩිනවා දැකලා, පදුමුත්තර බුදු හාමුදුරුව මග වඩිනවා දැකලා ඒත් ගාථා සජ්ජායනා කළා. එතකොට මේ වගේ ස්තුති පූජාවක්, එහෙම නැත්නම් මේ වගේ පැහැදීමක් දානයක් කියලා විග්‍රහ කරගන්න පුළුවන්ද? දැන් ස්තුති පූජාවක් දැන් අපි සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය අර්ථය ඇතුලේ කෙනෙක්ට කරන ස්තුතියක් පූජාවක් වෙන්නේ කොහොමද, දානයක් වෙන්නේ කොහොමද කියන අදහස
පැහැදිලි කරගන්නම් ඉතින් ඔබ වහන්සේ ගාවට මැවිලා ඒ පැහැදිලි කිරීම ලබා ගන්න සිද්ධ වෙනවා. ඇත්තටම වජිර මහත්තයා මේ දැන් අපි මුලින් විග්‍රහයේත් මතක් කළා දැන් දානේ කිව්වහම අපේ ඔළුවට එකපාරම ඉන්නේ දැන් කෙනෙක් ඉතා පිළිවෙලට ලෑස්ති කරලා එහෙම දෙන දානේනේ. හැබැයි ඉතින් බුද්ධ කාලේ ඔය පැරණි බුදුරුන්ගේ සිද්ධි බැලුවහම අපට තේරෙනවා ඒ කාලේ දුන්න දානේ ළඟටවත් අද අපිට ඉන්නත් බෑ කියලා. දැන් උදාහරණයක් විදිහට අපේ බෝධිසත්වයන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 16ක් පෙරුම් පුරාගෙන ඇවිල්ලා එතනින් පස්සේ දීපංකර පුරාණ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මඬවල ගොඩ කරගන්න බැරුව නිදා ගන්නවානේ. නිදාගත්තාම මේ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ ශරීරය අනිත් පැත්තට හරවනවා. ඒ කියන්නේ බුදු කෙනෙක් සම්පූර්ණ ශරීරය අනිත් පැත්තට හරවනවට වජිර මහත්තයා කියන්නේ නාගාවලෝපණය කියලා. නාග කියලා ඇතාටත් කියනවා, නාග කියලා රහතන් වහන්සේටත් කියනවා, නාග දෙවිවරුන්ටත් කියනවා, නාගයටත් කියනවා. දැන් ඇතෙක් මේ පිටිපස්සෙ බලන්න ඕන වුණාම ඔළුව හරවන්නේ නැහැ වගේ බුදු කෙනෙක් සම්පූර්ණ ශරීර හරවලා කියනවා, පින්වත් මහණෙනි මේ නිදාගෙන ඉන්න මිනිස්සයා කවුද කියලා දන්නවද? එතකොට කියනවා, අනේ ස්වාමිනී අපි දන්නේ නැහැ මහණෙනි, මේ ඔක්කාක රාජවංශයේ ශාක්‍ය ගෝත්‍රයේ අනාගතේ නම් ගෞතම නමින් බුදු වෙන බුද්ධාංකුරයන් වහන්සේ මේ නිදාගෙන ඉන්නේ කියනකොට උන්වහන්සේ එක්ක මට මතක හැටියට 104ක් විතර මහරහතන් වහන්සේලා දානශාලාවට ඇවිල්ලා තියෙනවා. දැන් 104කට දන් දුන්නා කියන එක හිතා ගන්න පුළුවන්. අද මේ හාමුදුරුවෝ 5 නමකට දානි ටිකක් දෙන්න පුළුවන්. බෑ. එතකොට 104කට දන් දෙන්න දානශාලාවක් ඉදි වුණා කියන එක වජිර මහත්තයා හිතන්න පුළුවන්. එතකොට ඒක ඒ කාලේ දුන්න දාන ගැන අපිට මේ අද දෙන දානත් එක්ක අපිට හිතන්නවත් බෑ. දැන් ඔබතුමා කියපු කාරණේ ඇත්ත. දැන් අපිට දාහණය කිරීම සම්බන්ධව අදහස් ගොඩක් මතු කරගන්න පුළුවන්. දැන් මොකක්වත් නැති කෙනෙකුට හොඳ වචන වලින් දාහණය කරන්න පුළුවන් නේ. හොඳ වචන වලින් යම් ප්‍රදානයක් කරන්න පුළුවන්. ඇත්තටම තමන්ගේ අභ්‍යන්තරයේ හිත දැන් ওই හැම දානයකටම වඩා ඔබතුමා කියන කාරණේ ගැඹුරු කාරණේ තමයි මේ හැම දානයකටම වඩා තමන්ගේ හදවත දාහණය කරන්න පුළුවන්. ඒක ඉතා විශිෂ්ටයිනේ. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මහණෙනි හැම බුද්ධ පූජාවකට වඩා ඔබේ හදවත බුදු කුටියක් කරලා පූජා කරන්න. ඒක සියලු දානයන් පරදා අභිභවනය කරන දානයක් කියලා. අර අතීත සිද්ධි බොහෝ රහතන් වහන්සේලාගේ සිදුවීම් වල තියෙනවා. ගෞතම බුදුහාමුදුරුවන්ගේ කාලේ සමහර වෙලාවට ධර්මය අල්ලගන්න ඒ කාලේ අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් බුදුවරු කල්ප ගාණක් බුදුවරු මුණ ගැහි ගිහි ආපු ගමනක් තියෙන. ඒ ගමනේදී ඒ ඇති කරගත්ත ශ්‍රද්ධාවම තමයි බුද්ධ පූජාවක් කරලා එදා පූජා කළේ. ඒකත් එක්තරා විදියක දානයක් කියලා අර්ථකථනය කළාට වරදක් නැහැ. හැබැයි මේ අපි කතා කරන දානීය කියන සීමාව ඉඳලා ඒක විග්‍රහ කරගන්න අමාරුයි. ඔය සියල්ලටම වඩා ඔය පරිත්‍යාග සියල්ලම අභිභවනය කරන පරිත්‍යාගයේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ ශ්‍රද්ධා සිත උපදව ගන්න. ඒ ශ්‍රද්ධාව සමහර වෙලාවට මේ භෞතිකව දැන් බුදුවරුන්ගේ ස්වභාවය තමයි වජිර මහත්තයා ආමිසයට නෙමෙයිනි දායාද වෙන්නේ. ධම්ම දායාද සූත්‍රයේ කියනවා මහණෙනි ආමිසයට දායාද වෙන්න එපා. ධර්මයට දායාද වෙන්න. හේතුව තමයි ආමිසයට දායාද වුණොත් මිනිස්සු ඔයලට බනි. මේ ශ්‍රමණ ගෞතමියුන්ගේ ශ්‍රාවකයෝ මේ ආමිසයට දායාද වෙලා කියලා. ඒ වගේ මේ අය මටත් බනි බුදුහාමුදුරුවෝ කියලා. මටත් බනි හේතුව තමයි මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මේ ආමිසයට දායාද වෙලා කියලා මටත් මිනිස්සු චෝදනා කළයි. එතකොට බුදුදහම ලඟු වෙන්නේ ආමිසය තුළ නෙමෙයි. ඔය අපි කතා කරන දානේ ආමිසයනේ ඇත්තටම නේද? විවිධ විදිහට කියන්න පුළුවන් නේ. අර ඔබතුමා මූලාරම්භයේ මතක් කරපු අර සමහර විට ප්‍රතිග්‍රාහක සම්පත්තිය සිහි කරගෙන දානේ දෙන පරිත්‍යාගය. ඊට පස්සේ අනුකම්පා බුද්ධිය මුල් කරගෙනත් දානේ දෙන්න පුළුවන් යාචකයන් වගේ. ඊට පස්සේ අනුග්‍රහ බුද්ධිය මුල් කරගෙනත් දානේ දෙන්න පුළුවන්. ඔය අතර ඉතින් පූජා බුද්ධිය මුල් කරගෙනත් දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට විවිධ වචන වලින් කිව්වට ඔක්කොම ආමිෂයේ තමයි. ආමිෂයේ තමයි දෙන්නේ. නමුත් ඒ සියල්ලටම වඩා වැදගත් වෙන්නේ තමන් උපදවාගත්ත සැදැහැසිත. ඒකයි බුදුරජාණන් වහන්සේ කසී භාරද්වාජ සූත්‍රයේ මතක් කරන්නේ කසී භාරද්වාජට භාරද්වාජ මේ ශ්‍රද්ධාව කියන බීජ වපුරනවා මම ගොවියෙක්. එයා කියනෝනේ ඔබ වහන්සේ තැනක් තැනක් ගානේ හිඟා කන්න එපා. හිඟා කන එක මේ ශාක්‍ය වංශේ රජ කෙනෙකුටත් හොඳ නෑ. අනිත් එක ඔය වගේ තරුණයෝ හිඟා කන එක කොහොමවත් හොඳ නෑ. ඔබ වහන්සේ හොඳම දේ තමයි වගා කරලා කන්න.
එකල කියන මේ බලන්න මගේ කුඹුර දිහා මට කුඹුරක් තියෙනවා බීජ තියෙනවා නඟුල තියෙනවා හීවැල තියෙනවා මට විශාල භූමියක් තියෙනවා මම මේක වගා කරලා වපුරලා මම කුඹුර මඩ කරලා මම අස්වැන්න ගන්නෙ ඒ ඔබ වහන්සේ හිඟා කාලා වළඳනවා එහෙම කියද්දි බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ මම ශ්‍රද්ධාව කියන බීජ වපුරනවා ශ්‍රද්ධාව කියන බීජ වපුරලා මම ඒක සීලය කියන වැස්සෙන් තෙමනවා පඤ්ඤා මේ යුගණංගල මම මේ ප්‍රඥාව කියන නඟුලෙන් මේ කුඹුර මඩ කරනවා හානවා එහෙම කරලා මං අමා මහ නිවන කියන අස්වැන්න ගන්නවා. එතකොට ඇත්තටම භාග්‍යවතුන් වහන්සේට කරන ඉතා ප්‍රසස්ත දානයක් තමයි, දානේ කිරීමක් තමයි, තමන්ගේ හදවත ඉතා ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ කිය කියා උන්වහන්සේට පූජා කරන එක. මොකද ඒක කවදා හරි නිවන සාක්ෂාත් කරගන්න ඔබට උදව් වෙයි. ඒ නිසා අපට මේ දානේ කියන එක විවිධ පැති ඔස්සේ කතා කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ තරම් දානේ ගැන දන්න කෙනෙක් තවත් නැහැ. අනිත් එක තමයි දැන් මේ මොන විදිහේ දානයක් දුන්නත් වජිර මහත්තයා ඉතා අවබෝධයෙන් ඒක කරන එක ඉතා වැදගත්නේ. දැන් එක වෙලාවක ඔකට ලස්සන සිද්ධියක් මම ඔබතුමාට කියන්නම්. මේ එක වෙලාවක බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ව කතා කරලා කියනවා සාරිපුත්ත මම ඔයාට දානයක් දෙනවා. එතකොට සාරිපුත්ත ඔයා මට දානයක් දෙනවා. අපි දෙන්න මාරුවෙන් මාරුවට දානයක් දී ගන්නවා. එහෙම කියනකොට ඉතින් සාරිපුත්ත හරුත් අහගෙන ඉන්නවා දැන් මේ මොකද්ද දන්නේ මේ කියන්නේ. සාරිපුත්ත ඔයා මට දානයක් දෙනකොට මං ඔයාට දානයක් දෙනකොට මේ දාන දෙකින් ආනිසංසදායක දානේ මොකද්ද සාරිපුත්ත බැලූ බැල්මට වජිර මහත්තයා අපට හිතෙන්නේ බුදුහාමුදුරුවන්ට දෙන එක ආනිසංසයි කියලානේ නේ සාරිපුත්ත හාමුදුරුව බුදුහාමුදුරුවන්ට දෙන දානේ ආනිසංසදායකයි කියලා අපට හිතෙනවා එතකොට අපිට නෙමෙයි සාරිපුත්ත හාමුදුරුවන්ටත් එහෙම තමයි හිතිලා තින්නේ සාරිපුත්ත හාමුදුරුව කියන අනේ ස්වාමිනී මම වගේ ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රූවරයා ඔබ වහන්සේ මගේ ගුරුවරයා. ඔබ වහන්සේ තමයි මේ සුන්දර නිවීමේ පණිවිඩයේ ලෝකයට විවෘත කරේ. ස්වාමීනි මම ඔබ වහන්සේට දෙන දානේ තමයි ආනිසංස. එතකොට බුදුරජාණන් වහන්සේ වචන දෙකකින් ඒක ප්‍රතික්ෂේප කරනවා. සාරිපුත්ත එහෙම කියන්න එපා කියලා. සාරිපුත්ත ඔබ මට දානයක් දෙනවට වඩා මම ඔබට දෙන දානේ ආනිසංසයි කියනවා. මම ඔබට දෙන දානේ ආනිසංසයි කියනවා. හේතුව තමයි සාරිපුත්ත මම ඔබට වඩා දානේ දන්නවා කියලා. ඔබට වඩා මම දානේ ගැන දන්නවා කියලා. අන්න ඒ නිසා තමයි මේ වගේ මේ සාර්ගවේසී සාකච්ඡාව අද ඉතා වැදගත් වෙන්නේ. මොකද අර අවබෝධය තුල පිහිටලා කොහොමද දානේ කරන්නේ කියන එකට ඉතා හොඳ නිමිත්තක් මේ සාකච්ඡාවෙන් ගන්න පුළුවන්. මොකද අවබෝධයෙන් පරිත්‍යාග කිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ. හැබැයි ආමිසය තුල නෙමෙයි වටිනාකම තීරණය වෙන්නේ. එයා කොච්චර ධර්මයට දායාද වෙලාද සමහර විට කිසි දෙයක් දෙන්න බැරි කෙනෙක් ඉන්න පුළුවන්. පරිත්‍යාගයේ මොකක්වත් පරිත්‍යාග කරගන්න බැරුව සිංගමන් යදින යාචකයෙක් ඉන්න පුළුවන්. එයා ශ්‍රද්ධාවෙන් අර ඔබතුමා කිව්ව වගේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහි කිරීම පවා ඒ සදහැසිත බුදුරජාණන් වහන්සේට තමන්ගේ හදවත පූජා කිරීම, හදවත දානය කිරීම එයාට බොහෝ සුගතිගාමී වෙන්න උදව් වෙන කාරණේ. දැන් හාමුදුරුවෝ මේ අර භරද්වාජ බමුණා පිළිබඳව සඳහන් කරපු කතාවේදී අතරම ඔය විය ගහ නගුල දැන් එහෙම කියලා මේ කුඹුරක් මම වගා කරනවා කියලා බුදුහාමුදුරුව කරපු දේශනාව දානයටත් අපිට තැනකදී ඕනම් එකතු කරගන්න අදාළ කරගන්න පුළුවන්කම තියෙනවා නේද? අනිත් එක දැන් වජිර මහත්තයා ලස්සන තැනක් ඒකේ තියෙනවා මට ඒක කියන්න බැරි වුණා. ඒකේ තියෙනවා දැන් බුදුහාමුදුරුව ඊළඟට දැන් ඊට පස්සේ භාරද්වාජ පහ දිනවනේ පැහැදිලා යා දානි අරගෙන එනවා. වානේ උදේට කන්න කිරිබත් ගෙනාව ඔබ වහන්සේට ටිකක් දෙන්නම් කියලා. එතකොට බුදුහාමුදුරුව ගත්ත ගමම්ම කියනවා නෑ මට එපා ගාථාපි ගීතං මේ අභෝජනේ. මම ගාථා කියලා රවට්ටලා වළඳන්නේ නෑ කියලා. ඒ කියන්නේ දැන් ගාථා කියලා රවට්ටලා වළඳන්නේ නෑ. ඒ නිසා ඔහේ ඕක ගිහින් මුඩු බිමකට දාන්න කියලා. තනකොළ නැති මුඩු බිමකට දාන්න එහෙම නැත්නම් ගලාගෙන යන ජලයකට දාන්න කියලා. එතකොට ඒකෙත් බුදුදහමේ දානෙම ඉලක්කය හොඳට ගැඹුරින් හොයාගන්න පුළුවන් තැන. ඔව් දැන් දන් දීම කුඹුරක් වපුරනවා වගේ කියලා අර දාන සම්පත්තිය පිළිබඳව හොයාගෙන යනකොට කියනවා මේ කුඹුර වපුරන විය සහ ගොවියා දැන් ප්‍රතිග්‍රාහකයා කුඹුර වගේ. එතකොට විය මේ සතුට වගේ ලබන සතුට වගේ දැන් දායකයා ගොවියා වෙන්නත් පුළුවන්. මේ වගේ මේ දාණයට අවබෝධය ඉතාම ප්‍රබල ලෙස බලපෑම් කරනවා කියන කාරණය අපට නැවත නැවතත් පැහැදිලි කරගන්නට සිද්ධ වෙනවා. දැන් අපි මේ වෛද්‍ය ප්‍රියංකර මහත්මා ගාවට ආවොත් එහෙම මේ ඇත්තටම ගිහියෙකුට දානයක් දෙන්න හිතෙන්නේ ඇයි? දැන් අපි එහෙම ගත්තොත් දැන් දානය කියන දේ පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ. හැබැයි දෙන්න හිතෙනවා.
දැන් මෙහෙම දෙන්න හිතෙන්න හේතු වෙන්නේ ඇයි? දැන් දැනුමක් අවබෝධයක් නැතුව දෙන්න හිතෙන්න හේතු වෙන කාරණා අවට සමාජයෙන් අපි හොයාගත්තොත් මේ කාරණාව සහ සිත එකතු වෙලා අපිට දානය පිළිබඳව යම් අදහසක් හොයලා දෙන්න පුළුවන් වේවි. හොඳයි. දැන් ඔබතුමාගේ ප්‍රශ්නයට මම මෙහෙම ප්‍රවේශයක් ගත්තොත් දැන් දානය කියන්නේ අපේ හඳුරෝ කලින් විග්‍රහ කරපු විදිහට අපි කෙටියෙන් ගමු දීම කියලා. බොහෝ විට ආමිෂය තමයි එතන අදහස් වෙන්නේ දෙනවා. එතකොට ගිහියෙකුට මේක ඇති වෙන්න පුළුවන් චිත්තසංතානයේ ආකාර දෙකක් ගැන තමයි බුදුදහමේ විග්‍රහ වෙන්නේ මූලිකව අඩලා ගත්තොත්. දැන් වෙන විපරීත තත්ත්වෙන් මම පොඩ්ඩක් කියන්නම්. නම ඉස්සෙල්ලා මම කියන්නම් විය යුතු දෙක. අපි පුද්ගලයෙක් කෙරෙහි දානයක් දෙන්න පුළුවන් ඒ පුද්ගලයාගේ අසරණකමට. කරුණාවට අපේ හිත ඇති වෙනවා කරුණාවක්. අසරණකමක් තියෙන පුද්ගලයෙක් දිහා දැක්කම යාට නැති දෙයක් අපිට දෙන්න හිතනවා. අපි හිතමු යාචකයෙක් කියලා. එහෙම නැත්නම් අපිට වඩා ආර්ථික අතින් පහළ කෙනෙකුට අපිට උදව්වක් කරන්න හිතනවා. ඒකත් දානයක් තමයි. නමුත් එතෙන්දී අපි මේ පුද්ගලයාගේ ගුණ ස්වභාවය ගැන විමසීමක් කරන්නේ නැහැ. බඩගිනි කවුරු වුණත් කමන්නේ. කෑම ඉල්ලුවා දුන්නා. ඒක දානයක්. එතෙන්දී අපි එතකොට අර අනුකම්පා මූලික අදහසකින් තමයි අපේ චිත්තසංතානෙ පහළ වෙන්නේ. අනිත් පැත්තට අපිට පුළුවන් ಗುಣ දැකලා. දැන් අපේ ස්වාමීන් වහන්සේ වගේ ಗುಣ දැකපු කෙනෙක්. අපේ ශිෂ්‍යෙම භික්ෂුන් වහන්සේ තමයි අපිට ගන්න වෙන්නේ. අපිට තියෙන උදාහරණ හොඳම. අර බුදුන් වහන්සේ වේවා, භික්ෂුන් වහන්සේ වේවා, උන්වහන්සේලාගේ ಗುಣ පිළිබඳව විශේෂයෙන්ම මෙතන මතුවෙන්නේ සීලයනේ. අපිට අවබෝධය ගැන දකින්න බෑ. දැන් සීලය කියලා අපේ මිනිස්සු අපි අල්ලගන්න ටිකක් තියෙනවා. මොනද උන්වහන්සේගේ චරිත ලක්ෂණ ගැන අධ්‍යයනයකින් වෙන්න පුළුවන්, ගමේ හාමුදුරුවෝ ගැන අපි කලින් දන්නවා වෙන්න පුළුවන්. කොහොම හරි ಗುಣ පිළිබඳව පැහැදිලා දෙනවා. ඒක අනුකම්පාවකින් නෙමෙයි දෙන්නේ. ඒ ಗುಣ පිළිබඳව පැහැදීමකින් දෙන. ඒතකොට එතෙන්දි තියෙන අදහස වෙනයි. ඒතකොට ඔය දෙක තමයි මූලික වශයෙන් බෙදෙන්නේ. හැබැයි බුදුදහමේ අර බුදුන් වහන්සේ අර කලින් මගේ විග්‍රහයේදී මම අවසන් කරන්න කලින් කිව්වා වගේ බුදුන් වහන්සේ අර්ථකථනයක් දෙනවානේ මේ දාණයට. ලෝභ, දේශ, මෝහ කියන අකුසල් මූල තුන නැති වෙන්න ඕන. විශේෂයෙන්ම ලෝභය. දැන් මෙතන දෙනවා කියනකොටම අර අපි හඳුරු කිව්වා වගේ අතහැරීම තමයි මේ පුරුදු කරන්නේ. එතකොට දැන් මේ පුරුදු කරන්න පළවෙනිම දේ තමයි මේ ආමිෂය තමයි ඉතින් ලේසි දේ. දෙන්න. නමුත් හුඟක් දේවල් තව දෙන්න නියමිතයි. මොකද අපි විශ්වාස කරන විදිහට අපි නිවන කරා යන්න ඕන තේරවාදී බෞද්ධයෙක්. අපි රහත් වෙලා තමයි අපිට මේ සසර නිම කරන්න වෙන්නේ. සෝවාන් ආදී මාර්ගඵලවල ගිහිල්ලා. එතකොට අවසාන වශයෙන් අපි රහත් බවට පත් වී යුතු පුද්ගලෙක් වශයෙන්. එතකොට දාණයෙන් පටන් ගන්න කියලා තියෙන්නේ ඇයි පාරමිතා? ඒක තමයි සාපේක්ෂව ලේසි දේ. නමුත් ඒක හරියටම කෙරෙන්න ඕන අර ලෝභ, දේහ, දේශ, මෝහ කියන අකුසල මූලයන් නැතුව. එතකොට ලෝභකම අඩු වෙන්න තමයි මේ පුහුණුව අපිට පටන් ගන්න තියෙන. එතකොට ගිහියා දැනගන්න ඕන අපි ಗುಣ වශයෙන් බලලා දෙන්න. එහෙම නැත්නම් ඒක යා හිතන්නේ නැති වෙන්න පුළුවන්. පුත්කලා හිතන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඇති වෙන්නේ ওই කාරණා දෙක. හැබැයි ෂෝෆ් එකට කියලා මම අපේ හැමෝටම සමා වෙන මේ වචනේ දැන් එළියට කියන්න ඕනනේ අපි සමාජ බලන අයට තේරෙන්නනේ. ෂෝෆ් එකට කියලා අපි කියන්නේ පෙනුමට දෙනවා. ඒ කියන්නේ gedara ඉන්න වැඩට ඉන්න මිනිස්සයා රුපියල් 500ක් වැඩි කරලා ඉල්ලුවා මෝල් ගහෙන් ගහනවා. නමුත් මේ වෙන දුර ඈත දුරක ඉන්න ළමා නිවාසයකට ගිහිල්ලා කන්න දීලා පින්තූර ටික අරන් Facebook එකේ දා. දැන් හාමුදුරු දවසක් ඔක පැහැදිලි කරා මට මතකයි සාකච්ඡාවකදී මේ නිවසේ බඩගින්නේ අම්මා ඉන්නවා. එහෙම නැත්නම් තමන්ගේ ඥාති හිත මේ ඇස්මනා පිට ඉන්න අයට නොදී වෙන තැනකට කියනවා. ප්‍රදර්ශනාත්මක දානය. ඔව් ඒක වැඩක් නැහැ. ඒක ඒ කියන්නේ දෙන දෙයින් කුසලයක් නැති වෙන්නේ නැහැ. නමුත් බුදුදහම අනුමත කරන එක ඒක නෙවෙයි කියලා මගේ නම් දැක්ම සහ මට තියෙන අවබෝධය. කවදාවත් දෙන දෙයකින් නපුරක් වෙන්නේ නැහැ. මොනවා හරි හොඳක් වෙනවා තමයි. නමුත් අපි මොකද්ද සමාජයට හුරු කරන්න ඕනද? අපි දැන් අපි සමාජයට හුරු කරන්න ඕන බුදුන් වහන්සේගේ ඉගැන්වීමයි. එතකොට ලෝභ, දේශ, මෝහ කියන මේ අකුසල මූලයන් ඡය වෙන ආකාරය අර කලින් කියපු මාර්ගයක ඔස්සේ යන්න ඕන. නැත්නම් අපිට අවශ්‍ය අරමුණ නෙවෙයි මතුවෙන්නේ. එතකොට අර අත්හැරීම කියන දේ ඒ පුද්ගලයාට එන්නේ නැහැ කියලයි මම හිතන්නේ. ඔව්. ඇත්තටම මේ ඊටාම හොඳ තැනක අපිව නතර කරනවා වෛද්‍ය ප්‍රියංකර මහත්මයා මේ ලෝභය, ද්වේෂය සහ මෝහය. එතකොට මේ ත්‍රි හේතුකය නැති කරන්න අපි සිද්ධ කරන්න ඕන අලෝභ මිනිස්සෙක් වෙන්න ඕන, අදෝෂය තියෙන මිනිස්සෙක් වෙන්න ඕන, අමෝහය තියෙන මිනිස්සෙක් වෙන්න ඕන. එතකොට මේ දානය මහත්ඵල මහානිසංස ලැබෙන කුසල කර්මයක් කරගන්න මේ කාරණා තුන මත පිහිටා දන් දීම ප්‍රමාණවත් දහම්තරේ. වජිර මහත්තයා දැන් දානේ අපේ මේ හැමමස්ලේ නහර සිඳගෙන ඇතුළටම බැහැපු එකක් අපේ ඇඟේ. දැන් දානේ වඩා ආනිසංසදායක වෙන්නේ දැන් මෙතුමා පැහැදිලි කරා වගේ දැන් මේ බුද්ධ ශාසනයටම දෙන්න ඕන කියලා එකක් කොහෙවත් නැත්තේ නෑ. හැබැයි දානේ වඩා ආනිසංසදායක වෙන කාල තියෙනවා. හැම කාලෙකම ආනිසංසදායක දානයක් කරගන්න බෑ.
දැන් වේලාම සූත්‍රයේ තියෙනවා වේලාම කියලා බ්‍රාහ්මණෙක් හිටියා කියන. එයා 아무තු දානයක් දුන්නා. බුද්ධ කාලේ නෙමෙයි දැන් මේ කියන්නේ අනේපිඬු සිටුවරයට. දැන් වජිර මහත්තයා අනේපිඬු සිටුවරයා හොඳට දන් දුන්න මිනිස්සෙක්නේ. දන් දීලා ඉන්නකොට ওই මිනිස්සයාගේ ජීවිතේ ධාර්මික ජීවිතේ හොඳ බැංකුකාරයෙක්. පොලියට දීලා තියෙනවා. එතකොට මේ සල්ලි ගත්තාය බැලුවා ওই මිනිහට හොඳට සල්ලි තියෙන නිසා දන් දෙන්නේ. අපි ගත්තේ කිතින් අපි දෙන්න ඕනේ ওই තියෙන නිසානේ දෙන්නේ නිසා අපි වැඩක් බලානිමු අනික ওই මනුස්සය ඉල්ලන්නෙත් නෑ ඕක දැන් මේ බුදුරජාණන් වහන්සේ නිකිට්ටුවෙන් ඇසුරු කරන්න කියලා එයා ඒ ගත්තාය පාඩුවේ හිටියා. ඒ කාලේ මේ මනුස්සයා දුප්පත් වුණා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මෙයා දන් දීලා දුප්පත් වුණා කියලා නෑ. මෙයාගේ ආර්ථික රටාව කඩා වැටෙනවා එක වෙලාවක. ඒ නිසයි මෙයා දුප්පත් වෙන්නේ. දානේ දෙන අතර බුදුරජාණන් වහන්සේ එනවා. එතකොට එයාට හොඳට දානේ දෙන්න බෑ. ඒ වෙලාවේ උන්වහන්සේ ඇවිල්ලා අහනවා මේ සිටුතුමනි අර කලින් දුන්න දන් වැට දැන් දෙනවද කියලා අහනවා. එතකොට මෙයා කියනවා එච්චර මූණත් හොඳ නැහැ. මෙයා කියනවා දානේ නම් දෙනවා ස්වාමීනි. හැබැයි ඉතින් මේ ගොරෝසු විදිහට දානේ දෙන්නේ. මේ මිරිස් දාලා කාඩි හොද්ද කියලා එක ධර්මයේ තියෙන. ඒකෙන් මම නිවුඩු හාල් එක බත් දෙනවා හාමුදුරුවන්ට. එතකොට අහනවා මේ සිටුතුමනි දැන් කලින් වගේම සංඝයා එහෙම වඩිනවද දානේ ගන්න කියලා. එතකොට කියනවා අනේ ස්වාමීනි සංඝයාගේ අඩුවක් නැහැ කියලා. සංගයාගේ නම් අඩුවක් නෑ ස්වාමීනි. හැබැයි හිතේ හැටියට දන් දෙන්න නෑනේ. එතකොට උන්වහන්සේ කියනවා නෑ කොහොම දුන්නත් කමක් නෑ. හිත පහදවාගෙන දෙන්නකෝ. හිත පහදවාගෙන දෙන්නකෝ. සකස් කරලා දෙන්නකෝ. සක්කච්ඡන් දානන් දේති. අර සත්පුරුෂ දාන ලක්ෂණ ටික ඔක්කොම කියනවා. අත් දෙකෙන් දෙන්නකෝ. දැන් අද මිනිසුන්ගේ ඔය ටිකක් නෑනේ. හිත පහදවගෙන දෙන්නෙත් නෑ. අර මෙතුමා කිව්වා වගේ නිකන් මේ ලෝකෙට පේන්න ටිකක් දානයක් දෙනවා. එතකොට සමහර අය ඉන්නවා විසිකරණ අදහසින් දෙනවා. දැන් ඒක අපිට බැලූ බැල්මට පේන්නේ හොඳට විශ්ලේෂණය කරනකොට තමයි පේන්නේ විසිකරණ අදහසින් දීලා තියෙන කියා. වජිර මහත්තයා දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ඔන්න අඹ වැටෙනවා. අඹ වැටෙනකොට ඕවා කඩලා දැන් විකුණලා තවත් අඹ වැටෙනවා කියලා හිතමු. එතකොට දැන් මොකක්වත් කරගන්න බෑනේ. කාලා අඹ එපා වෙලා ඉන්නවා කියලා හිතමු. එතකොට අර පාරයන් ළමයි ටිකක් හරි කතා කරලා ආ පුතා මෙහෙ ඉන්නාන් අඹ වැටිලා තියෙනවා අහුලගෙන යන්න කියනවා. ඒ කියන්නේ විසිකරණ අදහසින් දෙනවා. අවශ්‍ය නැහැ විසිකරණ අදහසින් දෙනවා. හැබැයි ඇත්තටම විසිකරණ අදහසින් දුන්නා තානිසංශ ලැබෙනවා. ඒ දානේ අසත්පුරුෂයි. ඒක තමයි විශේෂ කාරණේ. දැන් මේ විදියට දානේ දෙනකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අතීතයේ හිටියා කියනවා වේලාම කියලා බ්‍රාහ්මණේ. අර අපි සාමාන්‍ය කතා කරන ඔක්කොම දානේ ගැන අර සත්පුරුෂ කාරණා කියනවා අත් දෙකින් දෙන්න ඕන. දැන් සමහර ලාවට දෙන්න ප්‍රණීත දෙයක් නැහැ වජිර මහත්තයා. ගොරෝසු දෙයක් වුණත් කමක් නැහැ අත් දෙකින් දෙන්න. දැන් ඇත්තටම වජිර මහත්තයා අත් දෙකින් දෙන්න ඕන. ඇයි අත් දෙකින් දෙන්න ඕන? ගන්න කෙනා සතුටු වෙන්නේ එතකොට. දැන් ඇඳුමක් දෙන්නම නැහැ. හැබැයි ඇඳපු ඇඳුමක් හරි කමක් නැහැ හොඳට නමලා පිළිවෙලට මල්ලකට දාලා අත් දෙකින් දෙන්නකෝ. ගන්න කෙනා සතුටු වෙනවා. ඒක තමයි සත්පුරුෂ දාන. දැන් මේ උන්වහන්සේ මතක් කරනවා වේලාම කියලා බ්‍රාහ්මණී කිටියා කියනවා. ඒ බ්‍රාහ්මණයා දානයක් දුන්න කියනවා 84000 අරුම පුදුම දානය. රත්තරන් විතරක් පුරවල රිදී පාත්‍ර 84000ක් දන් දුන්න කියලා. රිදී පුරවපු රත්තරන් පාත්‍ර 84000ක් දන් දුන්න කියලා. හොඳට සරසපු අස්ව කරත් 84000ක් දන් දුන්න කියනවා. මේකේ 아무තු දානයක් තියෙනවා. මං කිව්වේ ඒකයි මේක 아무තු දානයක් කියලා. හොඳට සරසපු කන්‍යාවොත් 84000ක් දන් දුන්න කියලා. හොඳට ලස්සනට සරසපු කන්‍යාවොත් දුන්න. මෙහෙම දානී ගැන බුදුරජාණන් වහන්සේ කියලා මේක වේලාම සූත්‍රයේ තියෙන. උන්වහන්සේ කියනවා මේ සිටුතුමනි ඒ දානේ ගන්න එක මිනිහෙක්වත් සුදුසු කෙනෙක් හිටියේ නෑ කියලා. මේ අරුම පුදුම 84000 දානේ ගන්න එකනෙක්වත් සුදුසු කෙනෙක් හිටියේ නෑ කියලා. ඊට වඩා ආනිසංසදායකයි කියනවා එක සංඝයා වහන්සේ නමකට දානේ ටිකක් දෙන එක. ඒක දිගට කියාගෙන යන කාරණා මම මැදින් කියන්නේ. ඊට වඩා ආනිසංසයි කියනවා එවැනි සිය නමකට දන් දෙන එක. ඊට වඩා ආනිසංසයි කියනවා සෝවාන් වෙච්ච කෙනෙකුට දන් දෙන එක. ඊට වඩා ආනිසංසයි කියනවා එවැනි සිය නමකට දෙන එක. ඊට වඩා ආනිසංසයි කියනවා සකෘදාගාමි වුණ කෙනෙකුට දානේ ටිකක් දෙන එක. එවැනි සිය නමකට දන් දෙනවට වඩා වටිනවා කියනවා අනාගාමි වුණ එක්කෙනෙකුට දන් දෙන එක. ඊටත් වඩා එවැනි සිය නමකට දන් දෙනවට වඩා වටිනවා කියනවා රහතන් වහන්සේ නමකට දන් දෙන එක. දැන් රහතන් වහන්සේ නමක් හොයාගන්න පුළුවන් බෑනේ. මොකද රහතන් වහන්සේ මැනගන්න මැෂින් එකක් නැහනේ. රහත් වුණා දැන් ඒක ඒ අයගේ රහත් බව අපිට වැඩක් නැහැ තමයි. නමුත් දැන් කෙනෙක් හිතන්න පුළුවන් හොඳයි රහතන් වහන්සේ නමකට දෙන ආනිසංස දායක නම් කොහොමද හාමුදුරුවනේ රහතන් හොයාගන්නේ? රහතුන් හොයන්නේ කොහොමද? ඒව හොයන්න යන්න ඕනත් නැහැ.
රහතන් වහන්සේලා සිය නමකට දන් දෙනවට වැඩිය වටිනවා කියනවා එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානි දෙන එක. එවැනි සිය නමකට දන් දෙනවට වැඩිය වටිනවා කියනවා පසේ බුදුරු 100ක් වුණත් වජිර මහත්තයා එක කාලයක පහළ වෙන්න පුළුවන්. හැබැයි සම්ප්‍රදායක් තියෙනවා පසේ බුදුරුන්ගේ බුදු කෙනෙක් පහළ වුණා කියලා ආරංචි වුණත් පසේ බුදුරු එදා පිරිනිවන් පාන. ඊට වඩා ආනිසංසයි කියනවා බුදු කෙනෙකුට දන් දෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමටකට පුද්ගලිකව දෙනවට වඩා ආනිසංසයි කියනවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දෙන එක. බුදුහාමුදුරන් පුද්ගලිකව පිරිනමනවට වඩා දැන් ගෞතමී ඇවිල්ලා උන්වහන්සේට සිවුරක් හදලා පූජා කරද්දී උන්වහන්සේ කියනවා නෑ සංඝේහි ගෞතමී දෙයි. ගෞතමී සංඝයාට දෙන්න. හේතුව තමයි සංඝයාට දුන්නම මටත් දුන්නා වෙන. මොකද මමත් සංඝයාට අයිති. ඊට පස්සේ උන්වහන්සේ කියනවා ඊටත් වඩා ආනිසංසයි කියනවා හතර දිගින් වඩින මහා සංඝරත්නයට පොඩි කුටියක් කරලා පූජා කරන එක. ඒවත් දානනේ. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා ඊටත් වඩා සිටුතුමනි ආනිසංසයි කියනවා ඇසිපිය ගහන මොහොතක් මෛත්‍රී සිත වඩන. ඊටත් වඩා ආනිසංසයි කියනවා අසුරු සැනක් ගහන මොහොතක් අනිත්‍ය සංඥා වඩන. එතකොට අපට තේරෙනවා බුදුදහමේ ඊටා ගැඹුරු මූලික ඉලක්කය සාක්ෂාත් කරගන්න දාණය දන් දෙන්න තියෙන්නම ඕනේ නැහැ. හැබැයි දැන් ඔබතුමා කියන කාරණේ ඊටා වැදගත් අවස්ථාවක්. ඒ වැදගත් අවස්ථාව තමයි දානයක් ආනිසංසදායක කරගන්න කොහොමද දානයක් කරගන්නේ කියන්නේ. ඇත්තටම ආනිසංසදායක වෙන්නේ අර ඔබතුමා අපිත් මේ කතා කරන මාතෘකාවේ මූලික අදහසට අනුව දානය සත්පුරුෂ කරගත්තොත් ඒක වඩා මහත්ඵල කරගන්න පුළුවන්. අර සකස් කරලා දීම, ශ්‍රද්ධාවෙන් දීම, අත් දෙකෙන් දීම, එතකොට දෙන කෙනා කෙරෙහි හිත පහදවාගෙන දීම, කර්මඵල විශ්වාසයෙන් දෙන එක, මේ දෙනේම මට ආයෙ ලැබෙනවා කියන අදහසින් දෙන එක, මෙන්න මේ කාරණා සම්පූර්ණ වෙලා තිබුණොත් දානය තුළ ඒ සම්පූර්ණ වුණ දානේ, ඒ සත්පුරුෂ විදියට සම්පූර්ණ වුණ දානේ වඩා ආනිසංසදායක වීමට ඒක බලපානවා. සකස් කරලා දුන් නැති වුණත්, සද්ධාවෙන් දුන් නැති වුණත්, අත් දෙකින් දුන් නැති වුණත් ආනිසංස ලැබෙනවා. හඳුනේ අවසර දෙන්න මේ අර නැවත මට ලැබෙනවා කියලා හිතලා දෙන දානේ කියලා වහන්සේ පැහැදිලි කරපු කාරණය. වජිර මහත්තයා මේ යන්නේ ගනුදෙනුවක්. එහෙමයි. මේ සසර ගනුදෙනුවක් කියන්නේ. එහෙමයි. මේ විඳවන හැම දෙයක්ම පැරණි කර්ම විපාකත් එක්ක තමයි ලැබෙන්නේ. දැන් දානයක් දෙනකොට වජිර මහත්තයා කාරණා පහක් තමයි දෙන්නේ ඇත්තටම. දානයක් පූජා කරනකොට දැන් අපි හිතමු ආහාර දානයක් නම් කාරණා පහක් ලැබෙන්නේ. ආහාර ටික දෙනකොට ඒකෙන් ආයුෂය දෙනවා. වර්ණේ දුන්න වෙනවා. සැපේ දුන්න වෙනවා. බලේ දුන්න වෙනවා. ප්‍රඥාව දුන්න වෙනවා. එතකොට මේ කාරණා ටික දෙනකොට වජිර මහත්තයා සාමාන්‍ය බුද්ධ ශාසනය පිළිගන්න දෙයක් තමයි මේ දෙන දේවල් තමයි ආය අපට ලැබෙන්නේ ප්‍රතික්‍රියාවක් විදියට. මේ කරන හැම දෙයක්ම ආයේ මට විපාකයක් විදියට ලැබෙනවා. සංසාරේ උපනුපන් ආත්මවලදී මට බොහෝ සැප විපාක පිණිස මේ දුන්න පරිත්‍යාගේ, මේ දුන්න ත්‍යාගේ, මේ දුන්න දානෙ උදව් වෙයි කියලා හිතාගෙන දුන්නාම සසරදී ඒවා ලැබෙනවා. ලැබෙන්නේ ඒවා උදව් වෙනවා. බුදුදහමේ ඊටා ගැඹුරු අවස්ථාව තමයි නිවන ඉලක්ක කරගෙන දානෙ හුරු කරන එක. ඇත්තටම දැන් ප්‍රායෝගිකව මම ආපහු ප්‍රතිප්‍රශ්න ගන්න හේතුනේ හැමදෙරනේ මේ දැන් මට පෞද්ගලිකව එහෙම අවස්ථාව එහෙම දෙන වෙලාවල් වලට හිතෙනවා මේ අතහැර ගන්න අමාරු තැන්වලදී දෙනකොට හිතෙනවා මේ නෑ මේ දෙන එක තමයි අපිට හම්බ වෙන්නේ කියලා. එතකොට මේ ඒක මේ ලෝභ සිතුවිල්ලක් පහළුණාදෝ කියලා මට සැක වුණු නිසා තමයි වහන්සේ ගැහුවේ. එතකොට එහෙම ලෝභයක් නෙමෙයි. එතකොට අතහැර ගැනීමට හිත හදා ගැනීම වගේ කාරණාවල්දී දැන් වජිර මහත්තයා ඇත්තටම දැන් බුදුදහමේ කතා කරන දැන් මේ දෙනේම ආයෙ ලැබෙනවා කියන අදහස දැන් බුද්ධ දේශනාවේ දැන් සාමාන්‍ය ගෘහස්ත කාමභෝගී ජීවිතයේ කියපු දේශනාවත් පැවිද්දෙකුට කියපු එකත් අපි පරිස්සමට ගන්න ඕනනේ. අනික සාමාන්‍යයෙන් බුදුදහමේ මූලික අතිවාරමේ තියෙන ප්‍රධාන අවස්ථාවක් නිදානේ. එතකොට දානි දෙනකොට මම මේ විඳින්නේ යම් සැපයක් විඳිනවා නම් ඒ මගේ පුරාණ කර්මයට අනුව. මේ 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 විඳවන හැම සැපයක්ම පුරාණ දානාදී කර්ම විපාක. ඒ අදහස හිතේ ඇති කරගෙන දානීය දෙන එක ඉතාම වැදගත්. මොකද එයා දාන්න. එතකොට මේ එයා ඒක ගැඹුරු අවස්ථාව තමයි කර්මඵල විශ්වාසයෙන් දෙනවා. එහෙමයි. මේ කරණේ වගේ කර්මඵලයේ විශ්වාසයෙන් දෙනවා. අර සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නත් ඒක බලපානවනේ. වජිර මහත්තයා සම්මාදිට්ඨියේ තියෙන අංග ටික තමයි සද්ධාව තියෙන්න ඕන, ඕපපාතිකව සත්තු ඉන්නවා කියලා පිළිගන්න ඕන, ඊට පස්සේ සංඝයා ගැන විශ්වාස කරන්න ඕන. ඒකෙත් එක තැනක තියෙනවා දන් දීමේ සිල් රැකීමේ විපාක තියෙනවා කියලා පිළිගන්න ඕන. එතකොට සම්මාදිට්ඨියෙන් දෙන දාණය සම්මාදිට්ඨිය ඔය ටික නැත්තම් සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නේ නැහැ. ගොඩාක් වෛද්‍ය විද්‍යාවෙන් ගලපනායිට සම්මාදිට්ඨියට එන්න බැරි එකයි. හේතුව තමයි ඔක්කොම පිළිගන්නවා. ඔක්කොම පිළිගන්නවා. එක තැනක හිර වෙනවා.
මට හම්බ වෙලා තියෙනවා ඉතාම හොඳ ශ්‍රද්ධාවන්ත මහත්තුරු. හොඳට දන් දෙනවා. හොඳට සීල් රකින්නවා. හොඳට භාවනා කරනවා. ඒ වුණාට සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙන්නේ ඕපපාතිකව සතු ඉන්නවා කියලා පිළිගන්නේ. නිරේ කියලා එකක් තියෙනවා, പ്രേත ලෝකය කියලා එකක් තියෙනවා, මේ සතර අපාය විඳවන සත්තු ඉන්නවා, ඇහැට නොපෙනෙන මනෝමය කායික ජීවීන් ඉන්නවා කිව්වම කොහෙද ඉන්නේ කියලා. එතකොට ඔක්කොම කරනවා අර සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙන්න බලපාන එකක් තමයි දන් දීමේ සිල් රැකීමේ විපාක තියෙනවා කියන විශ්වාසයට එන එක. ඒ විශ්වාසය හදාගෙන දන් දුන්නම මේක ආනිසංසදායක දානය. හොඳයි, දැන් අපි වෛද්‍ය ප්‍රියංකර මහත්මා ගාවට හාමුදුරුවෝ කියන අදහස අරගෙනමයි ඉන්නේ. එතකොට දැන් විද්‍යාත්මකව ලෝකයේත් එක්ක ගනුදෙනු කරන බොහෝ දෙනා මේ විද්‍යාවෙන් සියලු සත්‍ය දකින්න උත්සාහ කරනකොට ඔබ වෛද්‍යවරයෙක් විදියට උත්සාහ කරනවා මේ ධර්මානුකූලව ලෝකය දකින්න. එය ඉතාම වටින මොහොතක්. ඇත්තටම විශේෂයෙන්ම තමන් හදාරපු අධ්‍යයනය කරපු කාරණය තමන්ගේ සමාජයට අනුගත කරනකොට තමන්ගේ සමාජය සහ වටපිටාව විශ්වාස කරන දාර්ශනික අවබෝධය විද්‍යාවත් එක්ක එකතු කරන එක හරි දුර්ලභ කාරණයක්. එතකොට දැන් අපි ප්‍රශ්නයට මම එනවා ඔබතුමාගේ. දැන් අපි පුංචි දරුවෙක් බලාගෙන ඉන්නවා, තමන්ගේ නිවසේ ඉන්න අය මල් කඩනවා, මල් පූජ කරනවා, පහම් පත්තු කරනවා, වඳිනවා, ගාත කියනවා. දරුවා මේ අවබෝධයක් නැහැ. හැබැයි අර අනුකරණය තුළ ඒ වන්දනාමාන කරනවා. එතකොට මේ ලෞකික ජීවිතේ ගොඩාක් වෙලාවට අපේ පුරුදු හැදෙන්නේ එහෙමයි. එතකොට මෙන්න මේ දානේ ලෞකික වටිනාකම පැහැදිලි කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා මේ දේවල් එක්ක. කොහොමද මේ කියපු සිද්ධි, කාරණා, කතා එක්ක දානේ ලෞකික වටිනාකම පිළිබඳව අපට අදහසක් හොයාගන්න පුළුවන් වෙන්නේ? ඔව්. දැන් වජිර මහත්මයා, අපි ගත්තොත් දැන් ලෞකික, දැන් බුදුදහමේ විශේෂත්වය තමයි මම දකින, දැන් අපේ ගරු ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරපු පරිදි, ඔබතුමත් කියපු පරිදි, බුදුදහම ලෝකෝත්තර දර්ශනයක්. එතන ලෝකෝත්තර පැත්තක් තියෙනවා. බටහිර විද්‍යාව වේවා, මේ ඔය කියන ඔය ඇහැට පේන ජීවීන්, නොපෙනෙන ජීවීන් ගැන ඇතිවන තර්ක විතර්ක ඔක්කොම ඇති වෙන්නේ අපේ ඉන්ද්‍රියන් පහ ඇතුළේනේ. එහෙම නැත්නම් බුදුදහම ඉන්ද්‍රියන් හයක් තියෙනවා. මනසත් ඉන්ද්‍රියක් ලෙසද ගන්නවා. ඒතකොට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස මේ හයට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා අරමුණු තියෙනවා. දැන් බුදුන් වහන්සේ අපේ විඤ්ඤුන් වහන්සේ, අපේ ශාස්ත්‍රවරය විදිහට සහ අපේ සම්ප්‍රදාය තුළ අපි තේරවාදී සම්ප්‍රදාය පිළිගන්නවා ලෝකයෙන් එතර වීම. ඒ කියන්නේ මේ අවුල ලිහන්න බැහැ. ලෞකික සමාජයේ අවුල ලිහිය නොහැකි දෙයක්. කල යුත්තේ මින් ඉවත් වීමයි. ඒකට තමයි බුදුදහම මඟ පෙන්වන්නේ. එතකොට අපිට මේ අර ඔබතුමා කියපු විදිහට මට කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොකද විද්‍යාව, බටහිර විද්‍යාව කියලා අපි මේ පිළිගන්න විද්‍යාව තුළ ඇස්, ඒ කියන්නේ කරුණු පහකින් අපි ලෝකය දකින්නේ. නමුත් අපේ ඉන්ද්‍රියන් අතිවිශිෂ්ටයි කියලා අපිට කියන්න තියෙන සාධක මොනවද? අපේ ඇහැ කියන්නේ කොච්චර දුර්වල, ලෝකේ දැනට තියෙන දුර්වලම කාචය තමයි ඇහැ තියෙන්නේ දැනට. ඒ නිසා අපි බොහොම දුර්වල සත්තු ඇත්තම කාරණා. නමුත් අර මනස දියුණු කරලා බුදුන් වහන්සේ කියන්නේ සහ ඒ සොයාගත්තු දේවල් එක අපි පිළිගන්නවා අර අපේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට, يعني උපාතක තියෙන සත් පිළිගන්නවා වගේම දසකප වස්තු, දස වස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් අපි ප්‍රතික්ෂේප කරනවා. සංයුක්ත නිකාය දක්වනවා. දැන් ඔබතුමාගේ ප්‍රශ්නෙට ආයෙදි මම කියනවා ශ්‍රද්ධාව මූලිකව ඇති වෙන්නේ නැහැ. ඒක බොහොම කලාතුරකින් කෙනෙකුට වෙන්න පුළුවන්. ආකාරවත්ී ශ්‍රද්ධාව විදියට, ඒ කියන්නේ බුදුදහමේ ශ්‍රද්ධාව ආකාර දෙකකට දක්වනවා. දැන් කුඩා දරුවෙකුට, දැන් මගේ දරුවට මගේ ආගම කෙරෙහි, මම බුදුන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව ඒ ආකාරයෙන්ම නෙවෙයි ඇති වෙන්නේ. දැන් මගේ පියාමව, අපේ හිටපු වැඩිහිටියෝ බුදුදහමත් එක්ක ගනුදෙනු කරන අපි දැකලා තමයි පන්සලට ගියේ. නමුත් වැදගත් වෙන්නේ බෞද්ධ සමාජයේ දැනගත යුතුයි, අපි ඒකට උත්සාහ කළ යුතුයි. ඒ දරුවා වැඩිවියටපත් වෙයි. දැන් තියෙන ප්‍රශ්නේ මොකද රටේ? වැඩිවියටපත් වෙනකොට යා අර බෞද්ධ සමාජයට පයින් ගහලා, කියන්නේ බෞද්ධ ඉගැන්වීම් විහිළුවට ගන්නවා. ඒක වෙලා තියෙන්නේ ඇයි? අපේ අධ්‍යාපන රටාව තුළින් අපිට කියනවා පස්සේ බටහිර විද්‍යාව ඇතුළෙන් දෙන දේම ලොකම හරි අරක හරිම ප්‍රාථමිකයි කියලා. දැන් මේක තමයි අපේ මේ සියවසේ මේ වර්තමාන අභියෝගය. ඇයි වෛද්‍යවරු හරි එහෙම ටිකක් ඉගෙන ගන්න, වෛද්‍යවරු පැත්තකින් තියමු, ටිකක් ඉගෙනගෙන නිව්ටන්ගේ නියම දෙක තුනක් පොඩ්ඩක් දැනගත්තට පස්සේ ටක් ගාලා හිතනවා මේක තමයි හරි කියලා. ඒ අපේ අධ්‍යාපන රටාව තුළින් අපිට කියනවා මේ ඇහැට පේන්නේ නැත්නම් වෙන කිසිම දෙයක් තියෙන්න බෑ. ඒ කියන්නේ වෙන ජීවීන්වත් ඔය ලෝකවත් ඉන්න බෑ. මිනිස්සෙව විතරයි, මේ පෘථුවේ විතරයි ජීවයක් තියෙන්නේ. එතකොට මේ ඇහැට නොපෙනෙන සතුන් කොහොම හිනා වෙනවා? ඒ தත්ත්වෙට ගේන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය තුළින් ඇත්තට. එතකොට දැන් අපි දැන අපිට වැරදිච්ච තැන තමයි ගිහියා විශේෂයෙන්ම, මේක බෞද්ධ භික්ෂුන් වහන්සේ පැත්තෙන් නෙමෙයි මම කියන්නේ, ගිහියා
ගිහිය සමත් වෙලා නැහැ ගිහි බෞද්ධයෝ සමත් වෙලා නැහැ අපේ මේ අපේ කලින් බෞද්ධ પરම්පරාව මේ බටහිර විද්‍යාවේ පෙන්වන මේ බොහොම ලොකු ප්‍රහර්ෂය ඇතුලේ ඒ කියන්නේ මේක තමයි විද්‍යාව මේක තමයි ඇත්ත මේ ලෝකෙ එකම ඇත්ත බටහිර විද්‍යාව විතරයි මේ ලෝකෙ බිහි වුණේ මේ මහා පිපුරුම් වාදයෙන් මේක මෙහෙම තමයි යන්නේ කියන එක සම්පූර්ණම බෞද්ධ ඉගැන්වීමට පටහැනි අපේ චින්තනය රේඛීය චින්තනයක් නෙමෙයි අපේ චින්තනය චක්‍රීය චින්තනයක් රේඛීය චින්තනයක් තමයි බටහිර චින්තනය එතකොට මේ අපි අවුරුදු ගානක් තිස්සේ අවුරුදු 2000 ගානක් තිස්සේ තිබුණු අපේ චින්තනය දැන් ක්‍රමක්‍රමෙන් පරාජය කරගෙන යනවා දැන් අද වෙනවා ඒක මේ මොහොතෙත් වෙනවා දැන් අපේ වැඩිහිටියෝ සමත් වෙලා නැහැ මේ මොහොතේ අපි කල යුතු දේ නමුත් ඒක සමත් වෙලා නැහැ අර පන්සලට ගිහිල්ලා බුදුහාමුදුරන්ට එදා වැදපු දරුවා ඒ ශ්‍රද්ධාවෙන් ආකාරපති ශ්‍රද්ධාවට ඒ කියන්නේ බුදුන් වහන්සේ ගුණ පිළිබඳ ශ්‍රද්ධාවට ධර්මයේ ගුණ පිළිබඳ ශ්‍රද්ධාවට සංඝයාගේ ගුණ පිළිබඳ ශ්‍රද්ධාවට ගෙනියන්න. මොකද එතකොට එහෙම ගෙනිච්චොත් විතරයි එයා ඒක ඇතුලේ ඉන්නේ. මොකද එයාට හිතනවා නැත්නම් එළියට ගියාට පස්සේ මේ මොනවද මේ මෙහෙම මෙහෙ පේන සත්තු නැහැ මම දැකලත් නැහැ කියලා හිතනවා. දැන් ඕකම තමයි බෞද්ධ ඉගැන්වීම් වලට තියෙන අභියෝගය. මේ ලෝකේ අපි දැන් ජීවත් වෙන්නේ අපි හිතා ගන්න ඕන පළවෙනිම දේ මම මේක කියලාම යන්න ආවේ අද අපි ජීවත් වෙන්නේ බුද්ධ කාලීන සමාජෙ නෙමෙයි. අපි ජීවත් වෙන්නේ සියලු දේ විකිනෙන විකිනිය හැකි සමාජයක. මේක අපිට කැමති නම් මේකට ධනේශ්වර කියන වචනේ සමහරු කැමති නැත්තම් ඕන්න අපිට කියන්න පුළුවන් පශ්චාත් ධනේශ්වර විය කියලා. නැත්තම් අපිට කියන්න පුළුවන් අපි හිතමු ලේසියටම කාටවත් වෙන්නේ සියලු දේ විකුණන්න පුළුවන්. ඒතකොට ලෝභ දේශ මොහ කියන අකුසල මූලයන්ම තමයි නමුත් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙන් ඒක බුදුහාමුදුරුවෝ වැරදුන්නේ නැහැ. උන්වහන්සේ කියපු අකුසල මූලයන්ම තමයි. නමුත් ස්වභාවය හාත්පසින් වෙනස්. දැන් මේ ස්වභාවය ඇතුලේ බුදුදහම හරයාත්මක බුදුදහම මම මේ කියන්නේ අපි හාමුදුරුව කතා කරමු ඔබතුමාලා අපි කතා කරමු මේ බුදුදහමේ හරය කොහොමද මේ ලොකු දෙවන්ත අර බහර ඇති දාත්සන් රජතුමාගේ කලාව වැවෙන් වතුර පිට වෙනකොට කාල සිටුපුත් ගිහිල්ලා ඇඟිල්ල ගහගෙන ඉන්නවනේ පහුවෙන්ද වෙනකම් වැව ප්‍රතිසංස්කරණය කරනකම් යා මැරෙනවා අපි මේ වගේ වැඩක් කරන්නේ මුළු ලෝකෙම එක පැත්තකට දුවනවා මුළු ලෝකෙම කෝටි ගාන කෝටි 800ක් 900ක් මිනිස්සු දුවනවා බටහිර චින්තනයත් එක්ක චීන ජපානය පවා නමුත් තේරවාදී බෞද්ධ අපිට වගකීමක් තියෙනවා අපේ චින්තනය මෙතන අපි ඉස්සරහට ගේන්න ඕනේ. ඒ ගේන්න වෙන්නේ අපේ ඉගැන්වීමෙන්. නමුත් අද දහම් පාසල් යන තත්ත්වයක් ඇතුළත ඉස්කෝලේ බුදුදහම විෂයයට පමණක් සීමාවෙච්ච තත්ත්වයක් ඇතුළත මේකේ හරය කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැති නිසා බිහි වෙලා තියෙනවා මුලදී ඉන්නවා ආකාරවත් ශ්‍රද්ධාව නැහැ සාමාන්‍ය ගෙදර පිළිවෙලට දහම් පාසල් යන ළමයා. එයා ගිහිල්ලා බුදුහාමුදුරට මල් තියලා වඳිනවා. හැමදාම මෙතන ඉන්නේ නැහැ. ඒ දරුවා ඉගෙන ගන්නකොට එයා ඉගෙන ගන්න දේ තමයි මේක මෙහෙම දෙයක් නැහැ. එයා කැමති වැඩිපුර අනිත් පැත්තට යමු වෙන. ඉතින් මේ ප්‍රවාහය ඇතුළේ අපිට තියෙන වගකීම ඔබතුමාලා මේ කරන්නත් ඒ වගකීම ඉටු කිරීමක් තමයි මාධ්‍ය හරහා අපි සියලු දෙනාට තියෙන වගකීමක්. මේක අපිට තව අවුරුදු 30 40ක් ඇතුළත කරේ නැත්නම් අපිට මේවා පොත්පත් වලට පමණක් සීමා වෙනවා මහා සමාජය ඇතුළේ. අපේ ජීවිතවල මේවා භාවිතා කරන මිනිස්සු අපිට දකින්න ලැබෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස. අත්‍යවම මේ දෙපැත්තට ගීපු කතාව දැන් හම්දුරු කියපු එම්ත හඳුරු දැන් දේශනා කරලා උත්සාහ කරා මේ අපේ සමාජයේ යම් දෙයක් පැහැදිලි කරන්න. ඒක වෙලා තියෙන්නේ කොහොමද කියන කාරණේ තමයි වෛද්‍ය ප්‍රියංකර මහත්මයා අපිට පැහැදිලි කරේ. ඇත්තටම මේ දැන් එහෙම සමාජයකට අපි ආවම හඳුරන්නේ අපිට මේ අපි කරන්නේ ගොඩාක් දේවල් ලෝක අපවාදයෙන් බේරෙන්න. දැන් දරුවෝ අර මුලින් පුරුද්දට වගේ යනවා ඔබතුමන් කියන විදියට. ඊට පස්සේ ඔන්න මේ කියන නිසා යන්න පටන් ගන්නවා. වඳින නිසා වඳින්න පටන් ගන්නවා. එතකොට දෙන නිසා දෙන්න පටන් ගන්නවා. එතකොට තව විදිහකට මේ කුලසිරිතට දන් දෙන්න පටන් ගන්නවා. දැන් පන්සලේ પરම්පරාවෙන් අපට ලැබිලා තියෙනවා දන් කඩක් දෙන්න මාසිකව දාන සීට්ටුවට අනුව අපි දානයක් දෙනවා. මෙන්න මෙතින්ට පැමිණීම කුසල සම්පත්තිය වඩන්න හේතුවක් නෙවෙයිද? එතකොට එහෙම දෙන දානේ පිං නැද්ද? මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් අපි කොහොමද පිළිතුරු හොයාගන්නේ? ඇත්තටම වජිර මහත්තයා මේ බුදුදහම වීමාංශක බුද්ධියට පුදුම තරම් තැනක් දුන්න දහමක් නේ. අපි කියන්නේ අපේ කියන එක පිළිගන්න කියලා නෙමෙයි. මේ කියන්නේ බුදුදහම කොතනකවත් කියන්නේ මේ මම අපේ එක තමයි හරි අනිත් ඒවා හෙලා දකින්න අපේ මතේ හුවා දක්වන්න බුදුදහම කොයි වෙලාවකවත් උත්සාහ කරන්නේ නැහැ. එහෙම කවුරු හරි අර සාම්ප්‍රදායිකව ආපු කුණුගොඩවල් ටිකයි තමන්ගේ රොඩු ටිකයි ඔක්කොම ඔළුවේ තියාගෙන යනවනම් එහෙම ඔළුවේ තියාගෙන අනේක බුදුහාමුදුරෝ දේශනා කරන්නේ හරියට මේ කණවැල අල්ලගෙන යන මේ අන්ධයෝ ටිකක් වගේ කියලා. පළවෙනි කෙනා දන්නෙත් නෑ යන්නේ මොකටද කියලා. කොහෙටද යන්නේ? කොහොමද යන්නේ? දෙවෙනි කෙනා දන්නෙත් නෑ ඔහේ අල්ලගෙන යනවා. බුදුදහම එහෙම තැනක නෙමෙයි තියෙන්නේ. හැම වෙලාවකම විමස විමසා බලන්න උගන්නන. වීමංසක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් මේක පුදුම මානව කියවීමක්.
උන්වහන්සේ කියන මේ කාරණේ. මහණෙනි, මගේ බුද්ධත්වයේ ප්‍රශ්න කරන්න කියලා තියෙනවා. වජිර මහත්තයා අදට 2600කටත් එහා පැත්තේදී, මහණෙනි මගේ බුද්ධත්වයේ, මගේ අවබෝධයේ ප්‍රශ්න කරන්න. මේ ලෝකේ සියල්ලටම වඩා විශිෂ්ට වෙන්නේ මනුෂ්‍යත්වයේ කියලා කියපු විග්‍රහය පුදුම තරම් මානව කියවීම. ඒ නිසා බුදුහාමුදුරුවන ගරු කරන්න මං හිතන්නේ ඒකම ප්‍රමාණවත්. අර මේ අපිට සාම්ප්‍රදායික වෙන පරම්පරාවෙන් එන සියල්ලම ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒකේ තියෙන හොඳ ටික අරගෙන නරක ටික අයින් කරලා අපි දක්ෂ වෙන්න ඕනි, තා සිහිනුවණින් ඒක පරිස්සමින් බේරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දානමය ප්‍රතිපදාව අද වෙනකොට ගොඩාක් අවුල් වෙලා කියලා අපි හිතන්නෙත් නෑ. හැබැයි බුදුහාමුදුරුවෝ කියපු එකම තියෙනවා කියලා අපි හිතන්නෙත් නෑ. දැන් ඇත්තටම බුදුහාමුදුරුවෝ දේශනා කරපු බෞද්ධ චින්තනය තුළ දැන් උන්වහන්සේ දේශනා කරන්නේ ලෝකේ යම් කෙනෙක් සැප විඳිනවා නම් ඒ සැප විඳින හැම කෙනෙක්ම සසර දහනේ හුරු කරපු කෙනෙක් කියලා. ඒක කාලෙක ඔන්න හොඳටම කන්න නෑ මිනිසුන්. විශාල වර්ෂාව නැතුව ලොකු දුර්භීක්ෂයක් ඇති වෙලා කන්න නෑ. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ ගමේම පිණ්ඩපාතේ වඩිනවා. ඒ ගමේම වඩිනකොට මේක දැනගත්ත නිගණ්ඨනාද පුත්. අද ශ්‍රමණ ගෞතමයන්ව වමාර ගන්නත් බැරි වෙන්න හොඳ කතාවක් කියමු ගිහින් මිනිසුත් එකතු වෙලා ඉන්න තැන රජ්ජුරුව බැලුව මිනිසුන් කරගන්න දෙයක් නැහැ. ඒ නිසා හොඳම දේ තමයි රජ්ජුරුව පොඩි මේ රාජභාණ්ඩාගාරයෙන් කෑම දෙන පත්‍රිකාවක් දුන්නු. ඒක අරගෙන ආවම රජ්ජුරුව කෑම දෙනවා. ඉතින් මේ විදියට දානේ දෙනකොට ඒ පැත්තෙම බුදුහාමුදුරුව වඩිනවා. ඒක හරි ගැටලුවක්නේ නේද? මිනිසු අසරණයි, මිනිසුන්වත් කන්න නැහැ, මිනිසු වැලේ වැල් නැතුව අසරණයි. ඒතකොට බුදුහාමුදුරුව ඒ පැත්තටම වඩිනවා. තොර නිගණ්ඨනාද පුත්ත තමන්ගේ ගෝලෙයකට කතා කරා. කතා කරලා කිව්වා මේ ඔයා ගිහින් ශ්‍රමණ ගෞතමයෝ අද මෙහෙට පිණ්ඩපාත එනවා, ගිහින් අහන්න කිව්වා වැඳලා, ඔබ වහන්සේ සැබෑම කරුණාවකින් යුක්තද කියලා අහන්න කිව්වා. එතකොට කතා දෙකක් නැහැ කියයි, එසේ පින්නත මං සැබෑ කරුණාවකින් යුක්තයි කියලා. එතකොට අහන්න කිව්වා ආයි කරුණාව නිසාද මිනිසුන්ගේ බත්පතට පහර ගහන්න පිණ්ඩපාතේ වඩින්නේ කියලා අහන්න කිව්වා. එතකොට ශ්‍රමණ ගෞතමයෝ පාත්‍රයට ගත්ත දානි ටික වමාර ගන්නත් බැරුව, ගිල ගන්නත් බැරුව හිර වෙනවා කියලා කිව්වා. ඒක තමයි යාගේ කතාව. දැන් මෙයා ඇත්තටම ගිහින් වැඳලා මිනිසුත් එකතු වෙලා ඉන්නවා, මිනිසුන්ටත් දෙන්න නැහැ, තියෙන විදියට දෙනවා. ඉතින් ගිහින් ඉන්නකොට මෙයා ඉස්සරහට ඇවිල්ලා ඇහුවා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේ සැබෑම කරුණාවකින් යුක්තද කියලා. එතකොට කිව්වා, එසේ මම සැබෑම කරුණාවකින් යුක්තයි. ආයේ කරුණාව නිසාද මිනිසුන්ගේ මේ බත්පතට පහර ගහන්න ඔබ වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ කියලා ඇහුවා. නිගණ්ඨනාද පුත්තගේ කතාව ඇහුවා. අහනකොට බුදුරජාණන් වහන්සේ මද හිනාවක් පාල කිව්වා, ඔයා කියපු කතාව ඇත්තද කියලා බලන්න මම කල්ප 100ක් පිටිපස්සට බලනවා කිව්වා. මේ කල්ප 100 ඇතුළත තමන්ට තියෙන දේවල් නොදුන්න කෙනෙක් මට හම්බ වෙන්නේ නැහැ කියලා. මම අනු දෙයානු කල්පයක් පිටිපස්සට බලනවා කියනවා. මේ දෙයානු කල්පයේ ඇතුළත පුරුෂය යම් කෙනෙක් ලෝකේ සැප විඳනනම්, යම් කෙනෙක් සැප විඳනනම් ඒ සැප විඳපු හැම කෙනෙක්ම දන් දුන්නායි කියලා. එතකොට සැපේ මූල බීජය තමයි දානේ. ඒ නිසා අපි මේ කරන දේවල් තුළ විශාල විපාකයක් තියෙනවා. මේ සාම්ප්‍රදායික දානමය ක්‍රමය ඉතාම ප්‍රබුද්ධයි. මේ ක්‍රමයට කාටවත් මේක වැරදි කියලා කියන්න බෑ. මේකෙන් අදහස් කරන්නේ හාමුදුරුවරුන්ගම දෙන්න කියලා. එතකොට දැන් අර ඔබතුමා මතක් කරානේ කාරණා තුනක්, මේ හරියට මේක වී වපුරනවා වගේ වැඩක් කියලා. වගා කරන්න ඕන, ගොවියෙක් ඉන්න ඕන, කුඹුරක් තියෙන්න ඕන නේද? දැන් ගොවියා කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ, වපුරන කෙතේ අර්බුදනම් ඉතා හොඳ සශ්‍රීක අස්වැන්නක් ගන්න බෑ. ඒ වගේම තමයි කුඹුරත් හොඳයි, වපුරන මිනිහත් හොඳයි, බීජ හොඳ නැත්තම් ඒත් හොඳ අස්වැන්නක් ගන්න බෑ. ඒ නිසා තමයි බුදුදහම ඉතා එක ලඝු කරලා කිව්වොත් එහෙම, යෝ සීලවා සීලවන්තේසු දදාති දාන. දැන් මේ කාරණේ පිරිහිලා නැහැ අද වෙනකොට. දැන් මේ සාම්ප්‍රදායික කරගෙන ආපු දානමේ දන් වැටේ මේ ටික තියෙනවා. අද මිනිස්සු එච්චර ඒවා විමසනවා. යෝ සීලවා, සිල්වත් වෙන්න ඕන දන් දෙන්න කලින්. සීලවන්තේසු දදාති දාන. ලැබෙන කෙනත් සිල්වත් වෙන්න ඕන. ලබා ගන්න කෙනා ඉන්නෝනේ. එයාගෙත් සීලයක් තියෙනවා. ධම්මේන ලද්දන්, ධර්මානුකූලව ලැබිච්ච දෙයක් තමයි දෙන්න ඕන. හරියට බීජ වගේ, වපුරන බීජ වගේ. ධර්මානුකූලව ලබාගත් දෙයක් දෙන්න ඕන, උපයාගත් දෙයක්. උපයන ධනේ ක්‍රම ගැන ගොඩක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවානේ. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා සිල්වත් වෙන්න ඕන, සිල්වතෙකුටම දෙන්න ඕන. සිල්වත් කෙනෙකුට දෙන එක ආනිසංසදායකයි. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා ධම්මේන ලද්දන්, ධර්මානුකූලව ලබාගත් දෙයක් දෙන්න. සුපසන්න චිත්තෝසු, පැහැදුණු සිතින් දෙන්න. අභිසද්ධාං කම්ම පලං උලාරං, මේ කර්මඵල විශ්වාසයෙන් දෙන්න. තේනේව දානං විපුල පලන්ති භූමි, මහණෙනි අන්න එහෙම දානීය තමයි විපුල ඵල ගෙනත් දෙන්නේ කියනවා.
එතකොට දෙන කෙනා කොච්චර හොඳ වුණත් ගන්න කෙනා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් එතන ආනිසංස නැහැ. දැන් දෙන කෙනා හරි ශ්‍රද්ධාවන්තයි සමහර විට. හොඳට ශ්‍රද්ධාව උපදවාගෙන දෙනවා. නමුත් ගන්න කෙනාගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. දැන් බුද්ධ දේශනාවේ අද මේ ඇවිල්ලා තියෙන දානමය ක්‍රමය තුන් කාලයටමයි සංඝයාට තමයි දෙන්නේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මිනිසුන්ගේ පහසුවට තමයි හාමුදුරුවෝ වැඩම කරන්නේ. හැබැයි හාමුදුරුවෝ වැඩි හතර පහ නමකට නෙමෙයි දානි දෙන්නේ. හිතන්නේ තුන් කාලේ. අන්න බලන්න ඒක තමයි වැදගත්ම දේ. අතීතේ වැඩ හිටියේ රහතුන් සිහියට නගා ගන්න. ආනන්ද නන්ද රාහුල සීවලී මහා කාශ්‍යපාදී විහිතරාගී මහරහතන් වහන්සේලාගෙන් සෝභමාන වුණු සංඝයාට මන් දෙන්නේ. ඒ චේතනාව බලන්න. බුදුදහම මනෝමූලිකයිනේ. එතකොට මේ වර්තමානයේ යම් තාක් සංඝයා වැඩ ඉන්නෝ නම් ඒ සියලු දෙනා වහන්සේටත් මම පුදනෝ. අනාගතයේ යම් තාක් පහළ වෙනවා නම් ඒ සියලු දෙනා වහන්සේට මම දන් දෙනවා කියන අදහසින් තමයි අද වුණත් ඔය අපේ අහිංසක මිනිස්සු ගම්වල සාංගික වශයෙන් දානයක් දෙන්නේ. ඒ දානේ ඉතාම ආනිසංසදායකයි. ඒ ඉතා බැරෑරුම් කුසල පක්ෂයක් ඒ දානය තුළ තියෙනවා. ඒ නිසා මේ දෙන සාම්ප්‍රදායික දන් වැට තුළ ඉතා වැදගත් ආචාර ධර්ම වශයෙන් ආචාර විද්‍යාත්මක වශයෙන් වැදගත් කාරණා බොහෝමයක් තියෙනවා. අතරම දැන් දානයකදී අපි අවධානය යොමු කරනකොට දානයකදී මේ සිතුවිල්ලේ තියෙන වැදගත්කම පිළිබඳව අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන් ප්‍රියංකර අපේ වෛද්‍යතුමා ඒ වගේම එතුමන් මේ අර තර්ක බුද්ධියෙන් හිතන නිසා නීතිඥ නිසා තර්කයෙන් හිතනවනේ. එතකොට මේ තර්ක කළා දෙන්න මිනිස්සුන්ට හුරු කරන එක කොයිතරම් දුරට වැදගත්ද? මොකද හේතුව මේ දානයේදී විශේෂයෙන්ම මේ චේතනාව ඉතාම වැදගත් බව අපේ හාමුදුරුව දේශනා කළා. දානයේ තියෙන ඉතාම සුවිශේෂී ගුණය වන පූර්ව චේතනාව ඒ මොහොත සහ අපර චේතනාව පිළිබඳව කතා කරොත් මේ තර්කය හදාගන්න පුළුවන්. මම හිතන්නේ ඔබතුමන් නීතිඥයෙක් විදියටත් කටයුතු කරන නිසා මේ තර්කය හදාගන්නේ කොහොමද දානි දෙනකොට? ඒ කියන්නේ ආයෙත් මං එනවා පූර්ව තර්කය, ඒ මොහොතේ තර්කය හාමුදුරුව සඳහන් කරපු විදියට අපර තර්කය. මේක තුල කොහොමද කුසල චිත්තය වැඩි කරගන්න පුළුවන්? දැන් වජිර මහත්මයා මෙහෙම දෙයක් දැන් තර්කය බුදුදහම ප්‍රතික්ෂේප කළ නැහැ. නමුත් අපි දන්නවා කාලාම සූත්‍රයේදී විමුක්ති මාර්ගයේ ගමන් කිරීමේදී තර්කය සමහර තැන්වලදී බුදුන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. තර්කයට අහු වෙන්නේ නැති තැන් තියෙනවා. නමුත් මෙතෙන්දී අපිට ලෞකික පක්ෂයෙන් ගත්තොත් දැන් ඉතින් අපි ගත්තොත් ලෞකික පක්ෂයෙන් ගත්තොත් දානයේ ලෞකික පැත්ත ගත්තොත් ඔය කියන පූර්ව ඒ අවස්ථාවේ සහ අපර විදියට කොහොමද තර්කය ගොඩනගා ගන්න කියලා දන් දීමේදී දැන් මූලිකම දේ අපි දැනගත මම ගිහි පක්ෂයෙන් කතා කරන්නේ ගිහියෙක් විදියට කියන අපි දානේ දැනුම ලබා ගන්න ඕන අපේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරපු විදියට. ඒ කියන්නේ ආනිසංස කොහොමද මේකේ කොහොමද දැන් අපිට දක්වලා තියෙනවා සාසන ඉතිහාසයේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා කොහොමද ආනිසංස වැඩි වෙන පිළිවෙලක්. අපේ හඳුරේ කලින් පැහැදිලි කරා දැන් තිරිසන් සතෙකුට දෙනවට වඩා ආනිසංසයක් තියෙනවා දුසිල්වත් උනත් මිනිස්සෙකුට දෙන්නේ. ඒතර දුසිල්වත් මිනිස්සෙකුට වඩා ප්‍රතිඵලයක් තියෙනවා සිල්වත් මිනිස්සෙකුට දෙන්නේ. ඊට වඩා ප්‍රතිඵලයක් තියෙනවා අන්‍යාගමික හරි කාමයන්ගෙන් වෙන් වුණු තාපසයෙකුට දෙන්නේ. ඊට වඩා ඊට පස්සේ තමයි අපිට පටන් ගන්න සෝවාන් මාර්ගස්ථ සෝවාන් ඵලයට ආපු සක්‍රදාගාමි මාර්ගස්ථ යাদী වශයෙන් අර බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වෙනකන් යනවා. දැන් මේ දනුම ඕනනේ අපිට. මේ දනුම අපිට ලබා ගන්න තියෙන්නේ අපේ කියන්නේ ධර්මය අසුරු කිරීමේ. අපි විඤ්ඤූන්ගෙන් අපිට වඩා දනුම තියෙන ඒ සංඝයා ප්‍රමුඛ ඒ දනුම තියෙන ආයතන වලින් අපි දනුම ලබා ගන්නවා. ඒ වගේම නිතරම බුදුන් වහන්සේගේ දේශනාව මත යමින් ලෝභ ද්වේෂ මෝහ හැකිතරම් අවම කරගනිමින් ඒවා පාලනය කරගැනීමෙන් මේක දිය යුතු බව පිළිබඳ අවබෝධයට එන්නවා. එතකොට ඒ තර්කය දැන් අපි දැකලා තියෙනවා දැන් දානේ දෙන අවස්ථාව. දැන් පූර්ව චේතනාවක් අපිට ඇති වෙනවා. අපි දන් දෙන්න ඕන. අපි හිතමු අපි සාංගික දානයක් පිළිබඳව හිතනවා. එතකොට ඒ සම්බන්ධව දැනුමක් තියෙන්නේ. ඒ දැනුම ලබා දෙන එක තමයි පෙළෙන් හෝ අපිට දහම් පාසලෙන් හෝ එහෙම නැත්නම් සංඝයාශ්‍රයෙන් ලැබෙන්නේ. වැඩේ අපි දානය දෙන අවස්ථාවේදී ඒකට අවශ්‍ය ශ්‍රද්ධාව අර සත්පුරුෂ දානය කියලා බුදුදහමේ දැක්වෙන විදිහට කොහොමද අපි චෛතසිකය නිර්මාණය කරගන්නේ? එතකොට අපි දැකලා තියෙනවා දන් දෙද්දී සමහර අය කතා කරන වචන. ඒ කියන්නේ මේ ඉහළ සමාජයේ මම මේ කියන්නේ මේ ප්‍රශ්නේ තියෙන ඇත්තටම ඉහළ මැදපන්ති. ගමේ මිනිස්සයා අපේ හාමුදුරුවෝ කලින් කිව්වා වගේ ශ්‍රද්ධාවෙන් ඉන්නවා. මොකද එයාට මාන්නයක් නැහැ භික්ෂුන් වහන්සේ ඉදිරිපිට. භික්ෂුන් වහන්සේ ඉදිරිපිට ගමේ කෙනාට මාන්නයක් නැහැ. සාමාන්‍ය මම ඉතින් ගොවි පවුලකින් ආපු කෙනෙක්. අපි දන්නවා අපේ පළාත්වල මිනිස්සු ගොවි කම්කරු දීවර විදේශ ශ්‍රමික ඇගලුම් කම්හල්වල ඒ මිනිස්සු භික්ෂුන් වහන්සේ ඉස්සරහා මාන්නයක් හදාගන්නේ නැහැ. නමුත් ඉහළ මැදපන්තියේ තියෙනවා දැනුවත් බව නිසා ඇතිවුණු මානයක්. يعني වෘත්තීය වශයෙන්
නැත්තම් තමන් උගත් මගේ තාත් අහවල අහවල අමාත්‍යංශයෙන් අන්න ඒවත් එක හැදිච්ච මේ නිසා භික්ෂුන් වහන්සේ කෙරෙහි අගෞරව සම්පන්නව කතා කරන අපි දැකලා තියෙනවා. ඉතින් මේ දානෙ අවශ්‍ය පිළිවෙත් සැකසෙන්නේ නැහැ එතකොට. ඒ කියන්නේ හාමුදුරුවන්ට දානෙ බෙදන්න කියන පිළිගන්නන්න කියන වචන කියන්න කැමති නැහැ. වතුර ටිකක් දෙන්න කියන. ඩෙසර්ට් එක දෙන්න කියන. එහෙමයි කතා කරන්නේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ ඒව නිවැරදි විය යුතුයි. ඒව නිවැරදි වෙන්නේ නැතුව අපිට මේ මොකද ඒ සමාජයේ මිනිස්සු අනුකරණය කරන්නේ වජිර මහත්මයා. ඒ සමාජ දුප්පත් මිනිහෙක් අනුකරණය කරන්න බලන්නේ යාට වඩා උඩ තැනක් ගිහි සමාජය. ඒතකොට ගිහි ඉහළ සමාජයේ ඉහළ මැද පන්තිය තමයි අපිට නිතර ගැටෙන්නේ. ඉහළ මැද පන්තිය නිවැරදි වෙන මොකද ඒගොල්ලන් දැනුම තියෙනවා. නමුත් අර මානය විසින් ඒක අකුලලා අර මේ අර බුද්ධ මේක දෙන්නේ අපි බුදුහාමුදුරන්ට මේක දෙන්නේ අපේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේකින් පටන් ගන්න මේ මහා සංඝයාට කියන දැනුම ඒගොල්ලෝ නැහැ. ඉතින් ඒ නිසා ධර්ම නැති තැන තර්කය ගොඩනගන්න බෑ. ඒ නිසා අවශ්‍ය ඒ ප්‍රතිඵලය මං හිතන්නේ බුදුදහම අනුව ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. මොන හරි ප්‍රතිඵලයක් ලැබෙනවා. නමුත් ඒ දානෙ දුන්නට පස්සෙත් ඒ දුන්නට පස්සේ ඒක පිළිබඳව තමන්ගේ හැති වුණේ සිතිවිල්ල ඒ පැහැදීම මම මේක මේ පුහුණුව මේ ප්‍රැක්ටිස් එක මම ගන්නේ කවදා හරි මම බුදුන් වහන්සේ කියන්නේ මනුව විමුක්තිය ලබන ගමනට උදව්වක් විදියට අතහැරීමයි මේ පුරුදු කරේ කියන අපර තර්කය ඊට පස්සේ ගොඩනැගිය යුතුයි කියන අදහසයි මගේ අවබෝධයේ තියෙන්නේ. ඔව් ඉතම මේ වටින කියවීමක් ඇතර තියෙන්නේ මොකද අපි ඉන්න තැන් පිළිබඳව අපි ඉන්නේ කොහෙද කියන එක අවබෝධ කරගන්න ඕන. අපි ජීවත් වෙන සමාජයේ යථාවබෝධය ලබා ගන්න නැතුව මේ කාරණා පැහැදිලි කරන්න බෑ. ඇත්තටම මේ සමාජයේ අවබෝධය ධර්මයේ අවබෝධයට වඩා පහලින් තියෙනවා කියන එක අවබෝධ කරගත්තොත් එහෙම මේ ධර්මයේ හොයාගෙන යන අපිට හිතෙනවා. එතකොට අවබෝධයෙන් දෙන දේ තුල තියෙන වටිනාකම පිළිබඳව අධ්‍යයනය කරන්න හිතනවා. දැන් හඳුරන්නේ දැන් අපි දානය කියන දැන් ඔබ වහන්සේ කලින් මතක් කරා මේ දානය අපිට දැන් විවිධ විදියට කොටස් කරන්න පුළුවන්නේ. දැන් සාංගික දානය ගැන කතා කරන්න පුළුවන්, පෞද්ගලික දානය ගැන කතා කරන්න පුළුවන්. දැන් අපි සාංගික දානය කියන කොටසට ආවොත් එහෙම මේ සාංගික දානයක් නිවැරදි පිළිවෙලට ලබා දෙන්න අපි කොහොමද කටයුතු කරන්න ඕන? වජිර මහත්තයා, දැන් සාංගික දානය කිව්වහම මිනිස්සු අතර විවිධ කතාන්දර ගොඩක් තියෙනවා. හේතුව තමයි සාංගික දානයට සමහර අය කියන ඔය ගම්බලක් තියෙනවා, මේ කොළඹ පැත්තෙත් එහෙම අදහසක් තියෙනවා. අපිට ගියාම තේරෙනවා දානි වලට ගියා මිනිසුන්ගේ මූණු දිහා බැලුවම හොඳට තේරෙනවා. මේ සමහර අය හිතනවා මේ සාංගික දානීයට උපසම්පදාවට පත් වෙච්ච ස්වාමින් වහන්සේලා හතර නමක් හෝ ඊට වඩා වැඩියෙන් ඉන්න ඕන කියලා. එතකොට මේ දැන් බුද්ධ දේශනාව කියන කතාව තමයි වජිර මහත්තයා මේ සාංගික දානීයට හාමුදුරුවෝ වර්ගීකරණයක් නැහැ. හාමුදුරුවෝ ගණනය කරලා තියෙන්නේ විනය කර්ම වලට විතරයි. සංඝයා මැදිහත් වෙලා ගිහියෝ කිසිවෙක් සම්බන්ධ නොවී කරන විනය කර්ම තියෙනවා. ඒක ගරු විනය කර්මයේ තමයි උපසම්පදා. ඒ වගේ විනය කර්ම වලට බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙනවා මහණෙනි මෙන්න මේ තරම් උපසම්පන්න භික්ෂුන් වහන්සේලා ඉන්න ඕන කියලා. දානේ කියලා කියන්නේ වජිර මහත්තයා විනය කර්මයක් එහෙම නෙමෙයි. දානේට නිශ්චිත හාමුදුරුවරු ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. දානේට හැබැයි ඒක චේතනාව අනුව. දැන් ඔබතුමාට හිතෙන්නේ හාමුදුරුවරු උපසම්පදා හාමුදුරුව හතර නමක් ඉන්න ඕන. හාමුදුරුවෝම කිව්වට නෑ හතර නමක් ඉන්න ඕන. එහෙම හිතමුකෝ. එතකොට එහෙමනම් ඔබතුමාට ජීවිතේට හාමුදුරුවෝ හතර නමක් හම්බ වෙනකම් සාංගික දානය කරගන්න වෙන්නේ නැහැ. මේ තව කෙනෙක් හිතනවා නෑ නෑ සාංගික දානය එක සාමාන්‍ය හාමුදුරුවෝ කෙනෙකුට දුන්නත් ලැබෙනවා කියලා හිතුවහම එයාට ඕන වෙලාවක සාංගික දානය කරගන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාංගික දානමේ ක්‍රමයට නිශ්චිත ආකෘතියක් නෑ. අද වෙනකොට එහෙම ආකෘතියක් හැදිලා තිබුණාට ඒ කාලේ එහෙම විශේෂ තැනක දානි දුන්නේ නැහැ. ආසන බණවල එහෙම දුන්නේ නැහැ. සංඝයා එකතු වුණාට පස්සේ මිනිස්සු ඇවිල්ලා දානි පූජා කරනවා. මිනිස්සු හිත පහදවාගෙන යනවා. ඉතින් ඒ පහදවගත්ත හිත සුගතියකට යන්නත් උදව් වෙනවා. අනිත් එක තමයි දැන් සාංගික දානයක් උනත් කරලා අපිට නිවන ගැන අදහසක් ඇති කරගන්න බැරි වුණොත් බුද්ධ ශාසනයක ලැබෙන විශාල ප්‍රතිලාභේ මගේ හැරිලා යන්න පුළුවන්. දැන් නිකන් දානයක් දීලා අනේ මට ආයුෂ ලැබේවා, වර්ණී ලැබේවා, එක්ක මනුස්ස ලෝකෙන් යනකොට සුගතියකට යන්න ලැබේවා කිව්වොත් ඒක නිකන් ගනුදෙනුවක් වගේ. එයා තව දෙයක් බලාපොරොත්තු වෙලා තියෙනවා දීම තුල. හැබැයි තව කෙනෙක් හිතනවා නෑ මට සදාකාලිකව නිවීම මට මුණ ගැහෙන්න ඕන මේ දානය තුලින් කිව්වොත් ඒ දානේ ගැඹුරු කුසල පක්ෂයක් තමයි අවධාරණය වෙන්නේ. ඒ නිසා සාංගික දානය පිළිබඳ විවිධ කාරණා තියෙනවා. සාංගික දානය ගැන කතා කළොත් දවස් ගණන් කතා කරන්න තියෙනවා කාරණා දානයක් දෙන විදිය පවා. අනිත් එක තමයි දැන් සාංගික දානය පිළිබඳ ඉතා වැරදි අදහසක් තමයි ඒක නිවැරදි කරන්න ඕන එකක්.
දැන් සංඝයාට කැප කරන දේවල් දැන් ගිහියෙකුට වගේ පරිභෝජනය කරන්න බෑ. අර දාන ක්‍රමවල තියෙනවා සංඝයාට කැප දේව ආහාර පාන. ඒ වගේදී අර අපිට තියෙනවා සමහර තැන්වල ස්වාමීන් වහන්සේලාට දැන් විකාලේ ආහාර කැප නැහැ. ගොරෝසු ආහාර විකාලේ වළඳන්න කැප නැහැ. විකාලේ වළඳන්න පුළුවන් ඔය අඹ පාන, ජම්බු පාන, චෝච පාන, මෝච පාන, සාලුක පාන, මුද්දික පාන, පාර්ශ්වක පාන ආදී පාන පුළුවන් වළඳන්න. අඳුනේ දැන් ඒ ඒ පානවලත් පිළියෙල කිරීමේ දැන් ස්වභාවයන් පිළිබඳව අහලා තිනවා මම. දැන් ඔය මේ ඇල්පැනින් සහ හිරු රැසින් කකාරවල පිළියෙල කරොත් පමණයි විකාලේ භෝජනය කරන්න පුළුවන් වගේ මේ මේ වගේ අදහස් තියෙනවා. ඒක විනීම තියෙන එකක් ඒක. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා මේ රත් කරලා ගන්න එක කැප නැහැ කියලා. අවශ්‍යම නම් ඉතින් හුඟක් සීතල නම් අවුවේ තියලා රත් කර ගන්න පුළුවන්. දැන් සංගයාගෙන දානි නැති වුණාමත් මිනිස්සු හරියට දානයක් දී ගන්න බෑ. මම හිතන්නේ හඳුනේ දැන් සමා වෙන්න අවසර දෙන්න. දැන් ඔය ඒ දැන් ගොඩාක් පින්වතුන් ඔය සවස් යාමේ එහෙම මේ ගිලම්පස පූජාව සඳහා අෂ්ටපාන හොයාගෙන යනවා. අෂ්ටපාන පූජා කරනවා. එතකොට දැන් හැබැයි මේ පිළියෙල කරන ස්වභාවය දන්නේ නැහැ. දැන් ඔබ වහන්සේ කියපු විදියට ඇල්පැනින් හිරු රැසින් කකාරවල පිළියෙල කරන්නේ නැතුව රත් කරලා පිළියෙල කරනවා. දැන් මෙන්න මේ පිළිවෙලත් එක්කම මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් වටිනවා කියලා හිතනවා. දැන් වජිර මහත්තයා දැන් දැන් ඊළඟ කාරණේ තමයි දැන් අපි මේ කාරණේත් මතු කරලා මිමු. දැන් සාංගික දානයක් දුන්නහම ඉතුරු වෙන දානෙට මොකද කරන්නේ? ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ. ඊට ගැඹුරු ප්‍රශ්නයක්. දැන් මේක මොනවා කරන්නේ? සංඝයාටම කැප කරේ. ඒ වගේ දැන් ආහාරය සම්බන්ධ බුදුරජාණන් වහන්සේගේ මතය ඊට නම්මිශීලී මතය. හේතුව තමයි සාංගික කරලා සංඝයාටම පූජා කරපු උනත් දෙයක් උනත් ඉර අවරට යෑමත් එක්ක මේක සංඝයාට අකැප භෝජනයක් වෙනවා. එහෙමයි. දැන් සාංගික දාන දෙන අම්මලාගේ ඒ අම්මලා හරි අහිංසකයි. ඒගොල්ලෝ ඒ වගේ පුංචි දේවල් පවා හිතනවා. දැන් මේක හාමුදුරුවන්ට වෙන් කරි දැන් මොකද කරන්නේ කියලා. හාමුදුරුවන්ටම ආහාර පාන වෙන් කළත් ඒවා ඉර අවරට යනකොටම අකැප භෝජනයක් වෙනවා. ඒ වගේම තමයි දැන් ওই පළතුරු වගේ දේවල් පූජා කරදී ඒවා අතිරේක ඉතා සරල කාරණා නමුත් ඉතින් ඒවා මිනිස්සු දැනගන්නත් ඕන. දැන් ওই පළතුරු එහෙම හාමුදුරුවන් ගෙඩි වශයෙන් පූජා කරනවනේ. මේ ඒක උපසම්පදා හාමුදුරුව කෙනෙකුට කැප නැහැ ඇත්තට මේක. එහෙම දෙනවා නම් සාමාන්‍ය භික්ෂුවකට තමයි දෙන්න ඕන. උපසම්පදා හාමුදුරුව කෙනෙකුට ළඟ තියා ගන්න පුළුවන්. පන්සලේ තියෙන්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් ඒ පන්සල්වල ලෝණ තරම් තියෙන්නේ කියලා. මම ළඟ මේ වෙලාවේ තියාගන්න පුළුවන් හාල් නැරියකුයි හකුරු පිඬකුයි වෙඬරු කාලකුයි විතරයි ආහාර සම්බන්ධ. වෙන මොකක්වත් මට තියාගන්න බෑ. විනයෙන් අයිතියක් නැහැ. ඒ උපසම්පදා භික්ෂුවකට පන්සලේ තියෙන්න පුළුවන්. මට කැප කරලා මගේ පාත්‍රයේ ළඟ තියෙන්න පුළුවන් එච්චරයි. ඒතකොට මිනිස්සු පූජා කරන දේවල් ගැනත් පරිස්සම් විනීකම වැදගත්. මොකද සංඝයාට ඒක විශාල අනුග්‍රහයක්. දැන් සංඝයා ඇසුරු කරන් සංඝයා ගැන වෙනම කතා කරන්න පුළුවන්. භික්ෂුව ඇසුරු කරන්න ඕන විදිය. දැන් සමහර කාන්තාව වුණත් භික්ෂුව ඇසුරු කරන විදියෙන් තේරෙනවා කිසි දෙයක් දන්නේ නැහැ සංඝයා ගැන කියලා. මාතෘ සෙනෙහස නිසාවත් අම්මගේ ඇඟ ස්පර්ශ කරන්න එපා කියලා තියෙන උපසම්පදා වෙච්ච භික්ෂුවකට. සාමාන්‍ය බලන කෙනෙකුට ඒකේ මානුෂිකත්වයේ සම්බන්ධ ගැටලු වෙන්න පුළුවන්. නෑ, භික්ෂුවගේ අරමුණ විමුක්තිය. ඒ නිසා අරමුණ වෙනස් වීම ඒක වෙනම කතාවක්. ඇත්තටම වජිර මහත්තයා දැන් දානේ පැත්තට ආවහම දැන් අෂ්ටපාන වගේ දේවල් සකස් කරද්දී දැන් බුද්ධ පූජාවට එහෙම වුණත් සකස් කරද්දී ඒවා ඇත්තටම අර මිරිකල යුෂ තමයි අරගන්නේ. ඒ පෙරහන් කඩේකින් පෙරලා ඒ යුෂ ටික අරගෙන සීතල නම් අවුවේ රත් කරලා ගන්න පුළුවන්. දැන් චතුමඳුර වුණත් මිනිස්සු හදන විදිහෙන් ප්‍රශ්න තියෙනවනේ. දැන් චතුමඳුර වලට ගන්න දේවල් ටික එහෙම මිනිස්සු අරගෙන නිකම්ම පූජා කරනවා. ඒක හොඳට පදම් කරන්න ඕන. එහෙම පදම් කරනකොට නිකන් අර යෝගට් එකක මිශ්‍රණයක් වගේ එකක් එනවා. අන්න ඒක තමයි භික්ෂුවකට කැප. අනිත් එක තමයි ඇට වර්ග තියෙන දේවල් පූජා කරනවා නම් දැන් දානේ සම්බන්ධ විවිධ ගෙඩිවල මේ පළහට ගැනීමේ බීජමය වටිනාකමක් තියෙන ප්‍රාණවත් ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් සංඝයාට පූජා කරනකොට අනිවාර්යෙන් කැප කරලා පූජා කරන්න ඕනේ. එතකොට ඔය සාංගික දානයක් දෙන ක්‍රමයේ පිළිබඳ අපිට ඉතින් ගොඩාක් දේවල් කතා කරගන්න තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ දෙන දේවල් වල විපාකයේ දීමට අනුරූපීව තමයි ලැබෙන්නේ. දෙන දෙයට අනුරූපීව තමයි විපාක ලැබෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මං සිද්ධියක් කියන්නම්. අර අපුත්තක කියලා සිටුවරයෙක් හිටියා. ඒ සිටුවරයා හොඳට දන් දුන්නා. මේ පෙර ජීවිතේ. නමුත් මේ ජීවිතය තුළ හොඳට සම්පත් හම්බ වුණා. භුක්ති විඳ ගන්න පිනක් තිබ්බේ නැහැ. නිකන් කබල් වෙච්ච කරත්තයක වැරහැලි ඇඳගෙන
අර ගෙදර වැඩ කරන මිනිස්සයා හදපු මේ කෑම ටිකක් කාලා ගොරෝසු විදියට හිටියේ. මෙයා මැරුණට පස්සේ රජුරවන්ට මේ ආරංචි වල රජුරව දුවගෙන ඇවිල්ලා කියනවා, ස්වාමීනි මේ සිටුවරයා මැරුණා. ස්වාමීනි හැබැයි හරියට ඇඳලා නැහැ, හරියට කාලා නැහැ කියනවා. එතකොට උන්වහන්සේ කියන කාරණේ තමයි මෙයා එක පෙර ජීවිතේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වඩිද්දී හොඳට සල්ලි තිබ්බ මිනිස්සෙක් කියලා. හොඳට සල්ලි තිබිලා දැන් ගමනක් යනවා මෙයා. ගමනක් යනකොට මෙයාට මුණ ගැහෙනවා අර පසේ බුදුරජාන් වහන්සේ මූණට. මෙයාට හිතෙනවා උදෙන්ම හාමුදුරුවෝ කෙනෙක් හම්බුනේ, දැන් අද කැඳත් නැති වෙයි හාමුදුරුවෝ කෙනෙක් හම්බුන නිසා කියලා මෙයාට හිතෙනවා. හිතිලා මෙයා කල්පනා කරනවා කමක් නැහැ, උදෙන්ම හම්බුන නිසා මොනවා හරි දීලා යවනවා. ඔබ වහන්සේ මේ කොහෙද වඩින්නේ? එතකොට කියනවා පිණ්ඩපාතේ වඩින්න. ආ ඇත්තද? දානි හම්බ වුණාද? නෑ නෑ තවම හම්බ වුණේ නෑ. කෝ බලන්න පාත්‍රය කියලා පාත්‍රයටත් එබිලා බැලුවා කියලා. බලනකොට මේ මොකක්වත් නෑ. එහෙනම් කමන්නේ ඔබ වහන්සේ හෝම් ඉස්සරහට යන්න, අපි ගෙදර හම්බෙයි. ඔබ වහන්සේට තියෙන විදියට දානි දෙයි ඔන්න කියලා යන්න. වැඩකාරී කරත්තෙනුත් බැස්සවල යවන. නෝන බැලුවා, නෝනලා සද්ධාවන්තයිනි මහත්තුරුන්ට වඩා. ඉතින් නෝන බැලුවා මේ අපේ මිනිස්සය කවදාවත් හාමුදුරුවෝ එවන්නේ අද මෙන්න මුනිවරයෙක්වල් අපේ ගෙදරට හොඳම දේ තමයි හොඳට දානි දෙන එක කියලා දානි උයන්න පටන් ගත්ත ආසනයක් පනවල හොඳ ප්‍රණීත භෝජනයක් හදලා පාත්‍රේ පුරවලා දුන්නා. අරයා පණිවිඩේ වි හැන්දක් යව දීලා යවන්න කියලානේ. පාත්‍රේ පුරවලා දුන්නා. දුන්නාට පස්සේ මෙයා දැන් උන්වහන්සේ වඩිනවා එළියට. අරයා ගමන ගිහින් එනවා. පැයක් හමාරක් යන්න ඇතිනේ මේ වැඩේට. එනකොට හාමුදුරුව මුණ ගැහෙනවා. ඔබ වහන්සේ මොකද මෙච්චර වෙලා ගියේ? නෑ දානි දෙන්න වෙලා ගියා. ආ හැබැයිද? දානි ලැබුණද? ඔව් ලැබුණා. කෝ බලන්න පාත්‍රය කියලා ආයෙත් බලලා තියෙනවා. බලනකොට හැන්දක් නෙමේ පාත්‍රේ පුරවලා දීලා. ගෙදර ගිහින් කිව්වලු අදින් පස්සේ පැවිද්දොන්ට අපේ ගෙදරින් කෑම නෑ. මේ තමයි අන්තිම කෑම වෙලා අදින් පස්සේ දෙන්න. දැන් මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයිනි දන් දෙන්න යොමු කළේ වජිර මහත්ය. ඒ නිසා උපනුපන් ආත්මවලදී මේ සම්පත් පහළ වෙනවා කියනවා. හැබැයි සාමාන්‍ය පිරිසකට නෙමෙයිනි දන් වැට වැලැක්වේ. ඒ නිසා ලැබෙන සම්පත් භුක්ති විඳ ගන්න පින නෑ කියනවා. ඒ නිසා මේ ගත කරන හැම දෙයකටම දානී විපාකයක් අපට තියෙනවා. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් පිරිස ගත්තත් එහෙමයි. දැන් පිරිස පිරිවරා දැන් සමහර අය ඉන්නවා. දැන් දානේ පිරිස එකතු කරගෙන කරනවානේ. කණ්ඩායමක් විදිහට එකතු වෙලා කරනවා. උපනුපන් ආත්මවලදී පිරිසේ අඩුවකුත් නැහැ. සම්පත්වල අඩුවකුත් නැහැ. තවත් සමහර අය ඉන්නවා රහසින් කරනවා ගිහින් පින්කම්. හොඳට සම්පත් පහළ වෙනවා. පිඟානක් කෝපයක්වත් ගෙන්න ගන්න මිනිහෙක් නැහැ. පරිවාර සම්පත්තිය නැහැ. දැන් බලන්න මේ වගේ ඇස්සෙත් දානේ විපාක තියෙනවා. තවත් සමහර අය ඉන්නවා මේ තමන් දෙන්නේ අනුන් ලවා දෙවනවා. තමන් එකතු කරලා අනුරාධපුරයේට රුවන්වැලි සෑයට කිරිහාර පූජාවක් ලෑස්ති කරනවා. හාල් ලැටයක් තමන් දාන්නේ. වටේ ඉන්න අය එකතු කරලා දෙනවා. උපනුපන් ආත්මවලදී පරිවාර සම්පත් ඉන්නවා. එදා වේල කණ්ඩ විදියක් නැහැ. හරියට ඉන්නවනේ එහෙමයි. තවත් ඉන්නවා තමන් දෙන්නෙත් නැහැ. අනුන් ලවා දීමට පෙළඹවීමකුත් නැහැ. ඒ අයට උපනුපන් ආත්මවලදී පරිවාර සම්පත්තියක් නැහැ. පරිභෝජනය කරන්න තමන්ට ආහාර පාන ඇඳුම් පැළඳුම් වලත් විශාල හිගයක් තියෙනවා. එතකොට අපිට තේරෙනවා මේ ගත කරන හැම සැපයක් තුළම දානී සලකුණු තියෙනවා. තව එක කොටසක් කරන්නේ හැමදෙන්නේ මේ දෙන්න හදනකොට වලක්වන පිරිසක් ඉන්නවනේ. ඒ කියන්නේ දෙන්න හදනවා. ඔව්. දෙන මිනිස්සයා උනන්දු කරන්නේ නැතුව නෑ ඉතින් සිල්වත්ද දන්නේ මෙහෙමද දන්නේ අරමද දන්නේ කියලා බලක් වෙනවා. ඒක හරිය ලස්සන එකක් ඔබතුමා මතක් කරන්නේ. දැන් අපි දාපි දැන් හාමුදුරුව පැත්තකින් තියනවා. දැන් පාරේ අපිට හම්බ වෙනවා මේ හතරමන් හන්දිවල හරියට බීදුරු වලට තට්ටු කර කර මිනිස්සු මොනවා හරි ඉල්ලනවානේ. එතකොට ඒ ඉල්ලනකොට අපි මොනවා හරි පුංචි මුදලක් දුන්නොත් එතකොට ඔය සද්ධාවන්තයි කියලා හිතන මිනිස්සුම අපිට කියනවා අනේ හාමුදුරනේ ඔය මිනිස්සු ඔය ව්‍යාපාරයක් කරන්න කියලා. ඉතින් යා ව්‍යාපාරයක් කරාම මට මොකෝ මට දුන්නේ මට විපාක තියෙනවා. මේ දැන් එයා ව්‍යාපාරයක් නම් ඒ ව්‍යාපාරයේ විපාකේ යගෙනියයි. දැන් ඒ වගේම දැන් එයාට තේරෙන්නේ නැහැ. එතකොට එහෙම එයා ව්‍යාපාරයක් නම් ওই දේශපාලකයොත් කරන්නේ ව්‍යාපාරයක් කියලා මිනිසුන්ට තේරෙන්නේ නැහැ. නමුත් ඇත්තම කතාව තමයි අර දෙනකොට මේක යුද්ධයක් වගේ වජිර මහත්තය. මේක විශාල මනසත් එක්ක කරන තර්ක විතර්ක මතවාද සංවාද විසංවාදත් එක්ක ගොඩ නැගින දෙයක්. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දානංච යුද්ධංච සමානමහ. මහණිනී දානේ වනාහි යුද්ධයකට සමානයි කියලා. දානී යුද්ධයක් වගේ. මොකක්ද යුද්ධේ? දැන් දානයක් දෙනකොට මිහි භෞතික දේවල් වල වෙනම යුද්ධයක් තියෙනවා. ගැඹුරු කාරණේ තමයි මේ දානිය දෙනකොට ලෝභය ඇති වුණොත් ආනිසංසයට දරුණු පහරක් වදිනවා. දානිය දෙන වෙලාවේ ද්වේෂය ඇති වුණොත් එහෙම සංඝයා වැඩි ප්‍රමාණය ගැන හිතලා වෙන්න පුළුවන්. එතකොටත් ආනිසංසයට දරුණු පහරක්.
මෝහය ඇති වුණොත් එහෙම දරුණු පහරක්. ඒක උඩ අභ්‍යන්තර ලෝභ දේශ මෝහ එක්ක කරන විශාල යුද්ධයක් වගේ දානේ. ඒ නිසා තමයි දානේ යුද්ධයකටම සමාන කරන්නේ. අතරම දැන් වෛද්‍ය ප්‍රියංකර මහත්මයා මේ සමාජයේ නිතර ගිහි සමාජයේ ගැටෙන මිනිසුන් අසුරු කරන දෛනිකව පිරිස හමුවන කෙනෙක් නිසා මට හිතෙනවා මේ දැන් ඔබතුමාට මේ සමාජයට ගියයින් පස්සේ බොහොම හොඳ අවබෝධයක් තියෙනවනේ. දැන් සමාජයේ ගොඩනගන්න දාණයට පුළුවන්. ඒ කියන්නේ සමාජය තුළ යහපත් අරමුණු හදා දෙන්න ඕනනම් දාණයෙන් පුළුවන් කොහොමද? ඒතකොට දාණය සමාජයකට බලපාන්නේ කොහොමද? සමාජයක් ගොඩනගන්න දාණය උදව් කරගන්නේ කොහොමද? ඔව් ඒක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් වජිර මහත්මයා. මේකට එකත් මම හොතරම මේ කියන්න කැමති කාරණාවක් මෙහෙම දෙයක්. දැන් එතකොට මේක අපි කතා කරන්නේ දානේ ලෞකික පැත්ත. දානේ ලෞකික පැත්ත තමයි මම ගන්න. එතකොට අපි හාමුදුරුවෝ කියපු විදිහට පරලොවදී අපිට සුගතිවල ඉපදීමට සහ ඒ අපිට අවශ්‍ය දැන් නිවන් මග යන්නත් අපි යම්කිසි සුගතියක ඉන්නේ. සතර අපාය පැටලා නිවන් මග යන්න බෑ. එතකොට දිව්‍ය ලෝක 6ක් සහ කාමාවචර දිව්‍ය ලෝක 6ක් ඒ වගේම මනුෂ්‍ය ලෝකේ අපි ගන්න සුගතිය විදිහට තල 7ක් බුදුන් වහන්සේ දේශනා කරනවා. දැන් මේක පරලොව තියෙන අපිට ප්‍රතිලාභයනේ. එතකොට ඒක අරගෙන අපි කරන්න ඕනත් නැවත දන් පින්වල යෙදෙමින් මාර්ගයේ වැඩි වීමයි. ඒක තමයි ථේරවාදී බෞද්ධයාගේ යුතුකම. යා කරන්න ඕනේ ඒක තමයි බුදුන් වහන්සේ ඉගැන්වීම. නමුත් අපි දැන් වර්තමාන සමාජයේ ඒ කියන්නේ දැන් අපි ජීවත් වෙන මොහොතේ මේකේ ප්‍රතිඵලය තමයි මේක ලොකු සමාජ මෙහෙවරක්. දැන් ලෝකේ සම්පත් කියන්නේ සීමිත දෙයක්. ලෝකේ සම්පත් අසීමිත නැහැ. නමුත් මනුෂ්‍ය වර්ගය එන්න එන්න බෝ වෙනවා. එතකොට සතුන් වැඩි වෙනවා. ඒක ජනගහන වර්ධනයක් වෙනවා. මේ හැමදේම වෙනකොට මේ සීමිත සම්පත් ප්‍රමාණය අපි මිනිස්සු අතර බෙදා ගැනීමට අවශ්‍යයි. දැන් අද ඇයි අප්‍රිකාවේ වතුර නැතුව කන නැතුව මැරෙනකොට අපි දිනුනුයි කියලා අපි පිළිගන්න සමහර රටවල් වල අතිරික්ත මුදට දාන්නේ. අපි තිරිඟු අතිරික්ත හාල් අතිරික්ත වෙළඳ පොලේ මිල කළමනාකරණයට මුදට දානවානේ. අපි දන්න කාරණයක්නේ ඕක. දැන් ලෝකෙ මේ මොහොතෙත් වෙන දෙයක්. අපි දන්නවා කොහොමද මම ඒකයි කිව්වේ අපි ජීවත් වෙන්නේ ලාභය අලාභය මත පුරුෂාර්ථ තීන්දුව කරන සමාජයක පිනපව මත පුරුෂාර්ථ තීන්දුව කරන සමාජයක් වෙත අපි යා යුතුයි නැවත. පිනපව මත පුරුෂාර්ථ තීන්දුව කරන සමාජයක් අතීතයේ තිබුණා. ඒක තමයි බුදුන් වහන්සේගේ යෝජනාව. ඒ පිනපව කියන එක උන්වහන්සේ අර්ථ දැක්වුවා මාර්ගයත් එක්ක. මොකද අර යාග හෝම කරන ගිනි දෙවියා පුදන කෙනාගේ පිනපව නෙවෙයි බුදුන් වහන්සේගේ පිනපව. ඒතර පිනපව අපිට යෝජනා කරන්න උන්වහන්සේ මාර්ගයේ වැඩිම උදෙසයි. එතකොට අද නමුත් ලෝකයේ දුවන්නේ පිනපව මත නොවේ. මේ ලෝකයේ පැහැදිලිවම මේ අපි කතා කරන අපි ජීවත් වෙන ලෝකය අපි කියන්නේ ගනුදෙනු වෙන එක පුරුෂාර්ථය වෙන්නේ ලාභාලාභ. එතකොට දැන් දානය වගේ සංකල්පයක් අපි අපේ දරුවන්ට අපිට පුළුවන් ද අපේ රටනේ අපිට ලෝක වෙනස් කරන්න බෑ. අපේ රටේ බහුතරයක් අපි දන්නවා ථේරවාදී බෞද්ධ 70%ක් ඉන්නවා ජනගහනේ. 70%ක් ථේරවාදී බෞද්ධ. ඒතොර මේ අපිට පුළුවන් වෙන්න ඕන මේ ථේරවාදී බෞද්ධ සංස්කෘතිය ඇතුලේ අර දානය කියන සංකල්පයේ තේරුම දරුවන්ට උගන්වන්න. මොකද ලාභය අලාභය මත නෙවෙයි දුවේ පුතේ මේ සමාජය ගොඩනැගිය යුත්තේ කියලා. මොකද ඇත්තටම ලෝකෙ වෙන්නේ දැනට ලාභය අලාභය තීන්දුව වෙන එක. ඒක තමයි ඒක මාකටිං කරන්නේ. මාකට් එක පවත්වාගෙන යන්න ආහාර නාස්ති කරනවා. ඇඳුම් නාස්ති කරනවා. දැන් අප්‍රිකාවේ එහෙම නැත්නම් අපේ රටවල් වල ගත්තත් දැන් අපේ රට ටික අඩුයි. නමුත් අපි දකුණු ආසියාව අපි ඉන්දියාව වගේ සමහර ප්‍රාන්ත වලට ගියා අපි යනකොට දැකලා තියෙනවා. තිරිසන් උන්ට වඩා අන්තයි මිනිස්සු ජීවත් වෙන්නේ. වතුර ටිකක් නැහැ. අඳින්න වස්ත්‍රයක් නැහැ. ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුව කියලා දුන්නේ මේ දන් දෙන්න කියන එකෙන් නිවන් දකින්න එක කරගන්න අතරේ මේ සමාජය සුවපත් කිරීමේ ව්‍යාපාරය. කියන්නේ ඒකයි උන්වහන්සේ අපේ බුදුදහමේ දසරාජ ධර්ම වල මුලින් මෙන්න දානේ. සතර සංග්‍රහ වස්තු වල මුලින් මෙන්න දානේ. ඊට පස්සේ අපි ගන්නවා දස වස්තුක මිත්‍යා දෘෂ්ටීන් වල දානේ විපාක නැත්නම් ඒක මිත්‍යා දෘෂ්ටියක් ලෙස අපේ හාමුදුරු කිව්වාගේ ප්‍රතික්ෂේප කරනවා. මංගල සූත්‍රයේ මංගල කාරණයක් විදිහට දක්වලා තියෙනවා. ඊට අමතරව දස පුණ්‍ය ක්‍රියාවල එකට එනවා. දස පාරමිතාවල එකට එනවා. මේ හැමතැනම දානෙන් කොච්චර සමාජ වටිනාකමක් තියෙනවද ඒකේ? එහෙම නැත්නම් බුදු කෙනෙක් එහෙම කියයිද? දේශනා කරයිද? ඒකෙන් සමාජයේ සුවපත් කිරීමේ වැඩසටහනක් මේ බුදුදහම තුල තියෙනවා. ඒ හරයාත්මක දැක්ම, දානේ හරයාත්මක දැක්ම අපි සමාජගත කළ යුතුයි. නමුත් අද අපිට අර ප්‍රසිද්ධ ගීතයක් තියෙනවනේ එක පැන්සල දෙකට කඩා ඉගෙන ගත්ත කියලා. අද ළමයි ඉස්කෝලේ යනකොට අම්මලා කියනවද පැන්සල දෙන්න කියලා අල්ලපු ළමයාට? එහෙම කියන්නේ නැහැ. අපි ඇත්ත කතා කරන්න එපා. ඉන්න සමාජයේ දැන් තත්ත්වේ බොහොම අමාරුවෙන් අපේ භික්ෂුන් වහන්සේලා සහ ගිහි සුළු පිරිසක් මේක අල්ලන් යනවා. මේක අර ලේන මූදෙන් මුද මේ වල්ගෙන් ඉස්ස වගේ අමාරු වැඩක අපි ඉන්නේ. හරි අමාරු වැඩකින්. අද දෙමාපියන්ට ආර්ථික අරගලය ඇතුළත වත්කමක් නැහැ. අර දරුවාට තව පැන්සල් භාගයක් හිට අරන් දෙන්න. තමන්ගේ දරුවාට. ඒතර එයා කියනවා කන්න ටික බෙදා ගන්න එපා. පැන්සල දෙන්න එපා.
මකන දෙන්න මේ අපේ තමයි ස්කෝල යනවනේ ඉතින් ඒක වැඩේ වෙන විදිහ මම මේ කියයි. ඉතින් ඇයි එහෙම තත්ත්වයකට සමාජපත් වෙලා තියෙන්නේ? ඒ දානයේ පුරුෂාර්ථය, දානය ඇයි ලෞකික ජීවිතේට වැදගත් වෙන්නේ කියන ඒ බුදුන් වහන්සේගේ නියම ගැන්වීම අපිට බැරි වෙලා තියෙනවා අද සමාජය තුල අල්ලගෙන ඉන්න. අඩුපාඩුවක් තියෙනවා අපේ. අන්න ඒක නිවැරදි කරගන්නයි අපිට වොමනාව තියෙන්නේ. මොකද ඒක වැදගත් වෙනවා සමාජයේ සුවපත් කිරීමට මොන මූලිකව මිනිස්සු කාලය ඇඳලා ජීවත් වෙන්න ඕනනේ. විමුක්ති මාර්ගය යන්න කලින් කාලය ඇඳලා ජීවත් වෙන්න ඕනනේ. එතෙන්ට අපි මේ කතිකාව ගොඩ නගන්න ඕනේ කියන එකයි මගේ යෝජනාව. හැමතරනේ දැන් අපි දැන් මේ අත්භවය තුල දේවල් හොයාගන්න උත්සාහ කරනවා. දැන් මේ ඉන්න මොහොතේ දැන් මම හිතනවා අද මට දුන්නු දේ මට ලැබෙයි කියලා මම හිතනවා. ඒක සමහර ලාවට සාංසාරිකව ලැබෙන දෙයක් වෙන්නත් පුළුවන්. මේ ආත්මෙදිම ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මේ දානය පිළිබඳව දේශනාවේ තියෙනව නේද මේ දුන් අත්භවයේම ප්‍රතිලාභ ලැබෙන දානයක් පිළිබඳව. දැන් ඔය වස්තු සම්පත්තිය, පත්‍ය සම්පත්තිය, චේතනා සම්පත්තිය, ගුණාතිරේක සම්පත්තිය කියලා විග්‍රහ කරන කාරණා මට පැහැදිලි කරලා දෙන්න හඳුනේ. මෙහි තවදුරටත් ගිහිල්ලා කොහොමද මේ ආත්මෙම ප්‍රතිලාභ ලබන්න කෙනෙක්ට දානයක් දෙන්න පුළුවන් කියලා? වජිර මහත්තයා, දැන් බුද්ධ දේශනාවේ මතක් කරන දානය අස්සේ තියෙන ඉතා ගැඹුරු කාරණේ තමයි, එකක් තමයි පුරාණ කර්මය, අනිත් එක නව කර්මය, ඊළඟට කම්ම නිරෝධය, කම්ම නිරෝධගාමිනී පටිපදාව කියන එක. දැන් මේ මොහොතේ අපි මේ අත්දකින හැම සිද්ධියකටම පැරණි කර්මයක සේයාවක සම්බන්ධයක් තියෙනවා. මේ ගත කරන්නේ පැරණි කර්ම. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ, මනස කියන්නේ පැරණි කර්මවලට කියන අතිරේක වචනය. ඇහෙන් දකින දේවල් පැරණි කර්මවලට අනුව වෙන්නේ. එතකොට දැන් මේ කෙනෙක් කියන්න පුළුවන් බොහොම විඳවගෙන දුක් සහිතව ඉන්න කෙනෙක් කියන්න පුළුවන් මම මෙච්චර පින් කරනවා බලන්නකෝ මගේ හැටි, මං ඉන්න විදිය බලන්න, අනේ හාමුදුරුවනේ අපි මෙච්චර දාන් දෙනව ඇයි අපිටම මෙහෙම වෙන්නේ කියනවා. එයා මේ පුරාණ කර්මයේ සහ නව කර්මයේ බෙදාගෙන නෑ එකක්. මේ විඳවන්නේ වජිර මහත්තයා පැරණි කර්ම. එතකොට නව කර්ම විදියට සිත, කය, වචනේ මෙහෙවලා කරගන්නේවා ඉස්සරහට විපාක දෙන්නේ. මේක තව විදිහකින් මේ පුරාණයේ විඳවන්නේ. ඔබතුමා මතු කරන කාරණේ ඉතා වැදගත් එකක්. හේතුව තමයි මේ ජීවිතයේ තුලම විපාක දෙන අවස්ථා තියෙනවා ධර්මයට. හැබැයි මේ ජීවිතයේ තුල යම් කර්මයක් විපාක දෙනවා නම්, කුසල ඔය දානීය සම්බන්ධ කර්ම විපාකයක් ලැබෙනවා නම්, ඒක බුද්ධ ශාසනය මුල් කරගෙනම ලැබෙන ප්‍රතිලාභයක්. වෙනත් ශාසනයකින් නම් ඒක කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ දැන් බුදුරජාණන් වහන්සේට දුන්න දානවල සමහර අවස්ථාවල මෙහෙදිම අත්විඳ දේවල් තියෙනවා, ප්‍රතිපහසුකම් වල විපාකේ. ඒක තැනක තියෙනවා. දැන් උන්වහන්සේ එක දවසක් පිණ්ඩපාතේ වැඩි, උන්වහන්සේ මං හිතන්නේ හවස් කාලේ වැඩ ඉන්නවා ඒ පිණ්ඩපාතේ වැඩම කරලා 500ක් එක්ක. එතකොට මෙතන මිනිස්සෙක් එනවා. ඇවිල්ලා මෙතන මෙයා වෙලඳා බයන ගමන් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ ඉරියව්වට මම පැහැදුනි, ඔබ වහන්සේට මට දානයක් දෙන්න හිතෙනවා රැයට කියනවා. මම රැයට කැමති දානයක් දෙන්න දානවා. එතකොට කියන උපාසක තථාගතයන් වහන්සේ විකාලේ වළඳන්නේ නැහැ කියලා. ආ එහෙමද? හොඳයි, විකාලේ මොනවද කැප? එතකොට කියන උන්වහන්සේ අර අෂ්ටපාන ගැන, අම්බපාන ආදී අෂ්ටපාන ගැන කියනවා. ආ එහෙමද? එහෙනම් කරත්ති මිදි තියෙනවා. ඔබ වහන්සේට මිදි යුෂ පානයක් මම දෙන්නම් කියලා උන්වහන්සේට මිදි යුෂ වලින් පානයක් හදලා, අද වගේ නෙමෙයි වතුර ගොඩාක් දාන්න නැතුව හදන්න ඇති. හොඳට මිදි යුෂ වලින් හොඳ පානයක් හදලා තථාගතයන් වහන්සේට පූජා කරලා ඉතින් මෙයා පිටත් වෙලා යනවා. පිටත් වෙලා යනකොට මෙයාට දැන් බොන්න වතුර නැහැ. සමහරට බොන්න තිබ්බ වතුර වලින් දෙන්න ඇති නේ. කාන්තාරේ යනකොට බොන්න තිබ්බ වතුර ටිකින් තමයි සංඝයාට දෙන්න ඇති. බැලුවා දැන් අද නම් කියයි ඒකනේ අපිටත් තියාගන්න කිව්වේ කියලා, එතනත් ලොකු ප්‍රශ්නයක් නේ. ඒ කාලේ මිනිස්සු හරි දක්ෂයි හිත හදාගන්න. අද එහෙම මෙච්චර අපේ මේ තියෙන ක්‍රමවේදේ විශාල අර්බුදයක් තියෙනවානේ. එහෙම හිත හදාගන්න දක්ෂ නැහැ. ඉතින් ඒ වෙලාවේ මෙයා දැන් කරත් ඔකුගේම බලනව වතුර නැහැ. එකම කලයක අඩියේ තියෙන වතුර ටික ඇරලා බලනවා. කලෙ මිදියුෂ තියෙනවා, මිදියුෂ රහක් වෙනවා අඩියෙම තියෙන වතුර. ආය කලෙ ඇරලා බලනවා, මේකට මිදියුෂ දැම්මෙත් නැහැ. බීලා බලනකොට මිදියුෂ මේ කලේ පිරෙන්නේ. දැන් මේක නිකන් විහිළුවක් වගේ හිතෙන්න පුළුවන් බැලුව බැලමටනේ. භෞතිකවාදයට බර මිනිස්සෙකුට කොහොමත් මේක විහිළුවක් තමයි. ඒ වෙලාවේ එයා කලේ ඇරලා බලලා මිනිසුන්ටත් දීලා ගවයොන්ටත් දීලා ඒත් වතුර ඉවරුනේ නැහැ කියනවා. මිදියුෂ ඉවරුන්නේ නැහැ කියනවා වජිර මහත්තයා. ඒ කියන්නේ දික්ත ධම්ම වේදනීය බුද්ධ ශාසනයේ මුල් කරගත්ත විපාක තියෙනවා. අපිට ඒවා හරියටම හිතාගන්න බෑ. මොකද අපි බලන කෝණේ අනුව අපිට පේන්නේ නැහැ. අනිත් එක තමයි මේ සාකච්ඡාව අවසානයේ හරි කියන්න ඕන වැදගත් දෙයක් තියෙනවා වජිර මහත්තයා. ඒ තමයි බුදුදහම අගය කරන්නේ දීලා අවසාන වේලා හදාගන්න චින්තනය.
දෙන්නම් කියලා හිතන එකටත් වඩා දෙන එකටත් වඩා දීලා ඉවර වෙලා හිත හදාගන්න බැරි නම් ඒ දානේ ඊටාම අර්ථ ශූන්‍යයි. ඒක රජෙක් හිටියා. රජුරවන්න තිබ්බ වටිනාම දේ දන් දුන්නා. මොනවද දන්නේ රජුරවන්න තිබ්බ වටිනාම දේ? කොමරි වටිනාම දේ තමයි දීලා තියෙන්නේ. රජකම කියලා හිතමුකෝ. රජ එහෙම හිතමුකෝ නේද? එතකොට රජුරවන්න තිබ්බ වටිනාම දේ දන් දීලා රජුරෝ රෑ කල්පනා කරනවලු අපරාධේ දුන්නේ කියලා. දීලා ඉවරයිනේ. දැන් දීලා ඉවර වෙලා හිත හදාගන්න ඕනනේ. අපරාධේ දුන්නේ කියලා හිතලා දවසක් රජුරෝන පිස්සු හැදුනලු දුන්නේ එක ගැන හිතලා දීලා පිස්සු වැටෙන්නත් පුළුවන් ඕන. දීලා හිත හදාගන්න දක්ෂ නොවුනොත් එහෙම දුන්නේ එකම තමයි පිස්සු වට්ටන්නේ. අන්තිමටම රජුරවන්න පිස්සුද? රජුරෝ සිහියෙන් කතා කරන්නේ. දවසක් රජුරෝන්ට ආරාධනාවක් එනවා සර්කස් සම්දර්ශනයක් බලන්න යන්න. රජුරෝ යන්නේ ළඟ ඉන්න පුරෝහිත බමුණත් එක්ක. දැන් පුරෝහිත ළඟ පුටුවේ රජුරෝත් ඉන්නවා. දැන් ළඟ එකපාරම ස්ටේජ් එකට ආපු මිනිහෙක් කඩුවක් ගිලිනවා දැක්ක. රජුරෝ කවදාවත් මිනිසු කඩු ගිලිනව දැකලා නැහැ. රජුරෝන්ට හරි පුදුමයි මිනිහෙක් කඩුවක් ගිල්ලම්. රජුරෝ අහනවා පුරෝහිත මේ ලෝකේ අමාරුම දේ අර කඩුව ගිලින එකද කියලා ඇහුවා. එතකොට පුරෝහිත බමුණ ගණන් ගන්න නැතුව කියන අනේ නෑ රජතුමනි, ওই කඩු ගිලින එක කොච්චර ලේසිද? ඔయిత වඩා අමාරු එකක් තියෙනවා. ආ හැබැයිද පුරෝහිත, මේ ලෝකේ කඩු ගිලිනවට වඩා අමාරු එක මොකද්ද? එතකොට කියනවා රජතුමනි, ඔය කඩුව ගිලිනවට වඩා අමාරුයි කියනවා දෙයක් දෙන්නම් කියලා හිතන එක. තමන්ට තියෙන දෙයක් දෙන්නම් කියලා හිතනව නේද? ඒක ඔය කඩුව ගිලිනවට වඩා රජුරෝ බැලුවා. දැන් මං එහෙම හිතපු මිනිහේ ටිකක් කියලා කල්පනා කළා. හොඳයි පුරෝහිත, ලෝකේ අමාරුම දේ දෙයක් දෙන්නම් කියලා හිතන එකද? එතකොට ආයෙත් පුරෝහිත බමුණ ගණන් ගන්න නැතුව පොඩි හිනාවක් දාලා කියනවා, කටේ කොනකින් හිනා වෙලා කියනවා, ආපෝ නෑ රජතුමනි, ඒක කොච්චර ලේසිද? රජතුමනි, කඩුව ගිලින්නවට වඩා අමාරුයි තමයි දෙයක් දෙන්නම් කියලා හිතන එක. රජතුමනි, අමාරුම දේ තමයි හිත හදාගෙන දෙන එක. හිත හදාගෙන දෙන එක ලේසි නෑ කියනවා. රජුරෝ බැලුව, මම දුන්න කෙනෙක්. ආයෙත් කල්පනා කරලා අහනවා, හොඳයි පුරෝහිත, ලෝකේ අමාරුම දේ දෙයක් දෙන එකද? එතකොට අර පුරෝහිත බමුණ ඥානවන්තේ, ඔහු ගණන් ගන්න නැතු කියනවා, අපෝ නෑ රජතුමනි, ඒක අමාරු නෑ, ඊට වඩා අමාරු දෙයක් තියෙනවා. ඒ මොකක්ද පුරෝහිත? රජතුමනි, ලෝකේ අමාරුම දේ තමයි දෙයක් දීලා හිත හදාගන්න එක. ලෝකේ අමාරුම දෙයක් ඒක. ඒ නිසා දෙයක් දීලා හිත හදාගන්න බැරි වුණොත් කොයිතරම් ආමිසේ වටිනාකමක් තිබ්බත් ඒක විශාල ආනිසංසයක් උපදවාවි කියලා හිතන්නේ නැ. දැන් අද මිනිස්සු පොඩ්ඩි දෙයක් දුන්නත් ආයෙ හොයනවනේ. බලන්න පන්සල් වලට පාපිස්සක් දීලා ආයෙ හොයනවනේ. රජිර මහත්තයා කොහෙද තියෙන්නේ කියලා. ඔය දැන් බල්බ් එකක් දුන්නා කියමු. දැන් බල්බ් එකක් ඔය උපාසකම්මල බල්බ් පූජා කරාම අපිට ඉතින් හොයාක් අද්දකින් තියෙනවා. දැන් බල්බ් එකක් දුන්නාම උපාසකම්මල ඇවිල්ලා ආය අහනවා, මේ හාඳුරුනේ අර බල්බ් එක කොහෙද දැම්මේ කියලා අහනවා. දැන් බල්බ් එක දාපු තැන හෙව්වට කමක් නෑ. දැකලා හිත පහදව ගන්න, අනේ සාදු සාදු, මේ මම දාපු බල්බ් එකනේ මේ එළිය දෙන්නේ කියලා හිතා. ඊට පස්සේ ආයෙත් ඊළඟ මාසේ කියනකොට ඔය බල්බ් එක නෑ කියලා හිතමුකෝ. දැන් බල්බ් එක කැඩෙන්න පුළුවන් නේ වජිර මහත්තයා, ඇත්තම කතාව. ඊළඟ පාර එනකොට බල්බ් ගිහින් බලනවා, විහාරේ නැහැ බල්බ් එක. ආයෙත් ඇවිල්ලා ආනෝ හාඳුරුනේ, අර මාස දෙකකට කලින් මම බල්බ් එකක් පූජා කළා, උභහන්සලාට දුන්නා, දානේ කළා. දැන් කොහොම හාමුදුරනේ බල්බ් එක නැහැ, මේ උපාසකම්ම පූජා කරලද? ඕකට තියෙන ලස්සනම වචනේ තමයි වජිර මහත්තයා, උපාසකම්ම බල්බ් එකත් එක්ක ඇලිලා ඇලිලා. දානේ කියන්නේ පරිපූර්ණව අතහැරීම, චින්තනමය අතහැරීමක්. ඒක යුද්ධයක් වගේ අමාරු, යුද්ධයකටත් වඩා අමාරු. ඒ නිසා දීලා ඉවර වෙලා හිත හදාගන්න බැරි දානය වඩාත් අර්ථපූර්ණ වෙනවා කියලා බුදුදහම කතා කරන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවකම දෙන දේ හිත පහදවාගෙන දෙන්න, දීලා ඉවර වෙලත් සාදු කියලා අනුමෝදන් වෙන්න, දුන්න දෙයට කරපු දේ නම් හොයන්නම එපා. සමහර විට එයා විකුණුවත් කමක් නැහැ. දැන් සමහර ලාවට ඔය දානේ දෙනකොට ඔය අටපිරිකර ප්‍රශ්නයක් එන්නේ. මේ සංඝයා ගැන ලොකුවට කතා කරන්න ගොඩක් ඒවා තියෙනවා, සංඝයා ඇසුරු කරන්න ඕන විදිහ. දැන් ඔය අටපිරිකර එහෙම පූජා කරන්න ආයේ පන්සලින්ම ගන්නවනේ මිනිස්සු. ඔය පන්සලින්ම ගන්නයි වජිර මහත්තයා අපෙන් ඇවිල්ලා අහනවා, හාඳුරුනේ අටපිරිකර පන්සලින් අරගෙන ආයේ පන්සලට පූජා කරන එක හොඳයිද කියලා අහනවා. වජිර මහත්තයා, හාමුදුරුවරු පාරේ ඇවිදගෙන ගිහින් ගියක් ගියක් ගන්න ගිහින් අටපිරිකර විකුණන්නේ නැහනේ. මිනිස්සුම ඇවිල්ලානේ ඉල්ලන්නේ. එතකොට ඒ ඉල්ලනකොට සමහර ලාවට එයාට දෙන්නත් නැහැ. සමහරට කඩෙන් ගන්නව නම් අටපිරිකරක් හොඳ වටිනා සාමාන්‍ය පොරවන්න පුළුවන් සිවුරු කටලයක් තියෙන එක රුපියල් 4-5000ක් වෙනවා. එතකොට එහෙමත් නැති කෙනෙක් උත්සාහ කරනවා කොහොම හරි මේක කරන්න ඕන නිසා හාමුදුරුවන්ට රුපියල් 1000ක් විතර ඒකට බරපැනක් දීලා කරන්න. ඒ වගේ වෙලාවක සමහරට හාමුදුරුවෝ හිතන්නේත් මෙයාගේ ශ්‍රද්ධාව ගැන, මේ මිනිස්සු අසරණයි කියන එක හිතලා දෙන්නේ. නමුත් ඒ වගේ කාරණා පවා ඉතා සියුම්ව විමසන්න ඕන. නමුත් ඒවා අතිරේක කාරණා. වැදගත්ම දේ තමයි දීලා හිත හදාගන්න බලන්න කියන එක. ඇත්තටම හිත හදාගෙන දෙන්න පුළුවන් කියලා හිතෙනවා මේ සාකච්ඡාව අහපු කෙනෙකුට.
ඒ වගේම දෙන්න කොහොමද අපි දෙන්න හිත හදා ගන්නවා වගේම දීලා හිත හදා ගන්නවා වගේම දෙන පිළිවෙල කොහොමද දෙන සිතේ වටිනාකම් කොහොමද දෙන සිතට කොයිතරම් දේවල් ලැබෙනවද මේ ආදී කාරණා ඔබට දැනගන්න ලැබුණා කියලා අපි හිතනවා ආහාර දානයක් විදිහට දෙන්න පුළුවන් පාන වර්ග දානයක් විදිහට දෙන්න පුළුවන් වස්ත්‍රාභරණ දානයක් විදිහට දෙන්න පුළුවන් යාන වාහන ගමන් පහසුකම් දානයක් විදිහට දෙන්න පුළුවන් එතකොට සුගන්ධවත් දේවල් ඇඟ ගල්වන දේවල් ඒ වගේම හිඳගන්න නිදාගන්න ඒ කියන්නේ විශුන් වහන්සේ නමකට නම් අපිටම සැතපෙන්න මේ අසුන් පනවා ගන්න ඒ පහසුකම් සපයලා ඒ ඇඳ පුටු කොට්ට මෙට්ට දාන විදිහට දෙන්න පුළුවන් විහාරස්ථාන ඉදි කරවලා දාන දෙන්නට පුළුවන් ඒ වගේම පහන් හල් එහෙම නැත්නම් පහන් දැල්වීමට අවශ්‍ය කරන උපකරණ ලබා දීමත් දානයක් කියලා කියනවා. ඉතින් මේ වගේ දාන සඳහා එකතු වුණ පින්වතෙක් වෙලා මේ සමාජය දාණයෙන් එහෙම නැත්නම් පරිත්‍යාගයෙන් ගොඩනගන්නට එකතු වෙන්න වෛද්‍ය ප්‍රියංකර මහත්මයා මතු කරපු ඉතාම වටින අදහසක් තියෙනවා මේ නූතන සමාජයට ගැලපෙන. ඒ තමයි ලාභ අලාභ මත දේවල් තීරණය කරන්න නැතුව පින්පව් මත දේවල් තීරණය කරන්න උත්සාහ කරන මේ සංක්ෂිප්ත අදහස් එක්ක මේ සාකච්ඡාව නැවත විමර්ශනය කරන්න ඔබට ආරාධනා කරමින් අද සර්ගවිශී වැඩසටහන අපි නිමාවටපත් කරනවා. අපි නමස්කාර පූජා පෙරදරි ගෞරවය පිරිනමා සිටිනවා අපේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට. මාලිගාවත්ත සුධර්මාරාම වාසී රාජකීය පණ්ඩිත පූජ්‍යපාද හසලක සීලවිමල හාමුදුරන් වහන්සේට සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදරිව පාදාභිවන්දනයෙන් යුතුව අපේ ගෞරවය පිරිනමනවා. මේ දහම් කරුණු පිළිබඳව අපව දැනුවත් කරන්නට වැඩම කළාට. ඒ වගේම වෛද්‍ය නීතිඥ ප්‍රියංකර මහගම්මුල්ලගේ මහත්මයාටත් ස්තුතියි. ඔබතුමන්ගේ සමාජ අවබෝධය දැනුම ප්‍රඥාව සමග අපිව දැනුවත් කරන්නට අද සදහම් සංවාදයට එකතු වුණාට බොහොම ස්තුතියි. සර්ගවිශී නිමාවටපත් කරන්නේ ඔබේ යහපත් සිතට දහම් කරුණු අවබෝධ කරගන්නට හැම මොහොතකම ධර්මය හොයා යන්නට ඔබ හැම දිනාටම ආරාධනා කරමින් ඔබට රටට තෙරුවන් සරණයි. සරන්නේ